ඔයාමෙන් එකතු වෙලා ඉන්නේ Tapper Science YouTube channel එකත් එක්ක. මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ තවත් විද්‍යා paper එකක්. ඔයා මුලින්ම කරන්න ඕන පහල description එකෙන් මේ paper එක download කරගෙන paper එකට උත්තර ලියන එක. විෂය කරුණු අති විශාල ප්‍රමාණයක් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝ අවසාන වනතුරු වඩා අවධානයෙන් මාත් එක්ක එකතු වෙන්න. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න එක ඔයාට වැදගත් වෙයි. Subscribe button එකට යහපැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ video එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම video එක අවසානයේ comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ පුතේ ස්වයංපෝෂී ජීවියෙක් කියලා කියන්නේ තමා විසින්ම ආහාර නිපදවා ගන්නා ජීවියෙක්. ඒතර ස්වයංපෝෂී ජීවීන් විදිහට අපි සලකන්නේ මේ ලෝකේ ශාක පමණයි. ප්‍රධාන වශයෙන් ශාක පමණයි. ශාක වලට අමතරව තව ස්වයංපෝෂී සුදු ජීවීන් එහෙම ඉන්නවා පුතේ. ප්‍රධාන වශයෙන් ශාක. එහෙනම් අපි දැන් මෙතනින් හොයන්න ඕන ශාකයක්. ඇමීබා කියන්නේ බැක්ටීරියා කියන්නේ දිලීර කියන්නේ තුන් දෙනාම සුදු ජීවීන්. හැබැයි කූඩලු කියලා කියන්නේ ශාකයක්. එහෙනම් පුතේ අපි පිළිතුර බාරගමු කූඩලු කූඩලු ශාකය නේ කූඩලු ශාකය ස්වයංපෝෂී ජීවියෙක් වෙනවා. එයාට ඕන ආහාර ටික එයාම හදා ගන්නවා. හොඳයි. මම යන්නම් ඊළඟ ප්‍රශ්නෙට. ද්‍රව පදාර්ථයේ ලක්ෂණ දක්වන නිවැරදි වර්ණය වන්නේ. අපි දන්නවා පදාර්ථයේ භෞතික අවස්ථා තුනක් තියෙනවා පුතේ. ඝන, ද්‍රව සහ වායු. උතර මෙතනින් ප්‍රශ්න කරන්නේ ද්‍රව පදාර්ථයේ ලක්ෂණ දක්වන නිවැරදි වර්ණය වන්නේ. හොඳයි. බලමු අපි පළවෙනි උත්තරය නිශ්චිත පරිමාවක් තිබීම. ඔව්. ද්‍රව පදාර්ථයකට නිශ්චිත පරිමාවක් තියෙනවා. නේ? මිලිලීටර 10ක තියෙන වතුර ප්‍රමාණයක් මොකකට දැම්මත් මිලිලීටර 10ම තමයි. එහෙනම් පරිමාව නිශ්චිතයි. හොඳයි. නිශ්චිත හැඩයක් තියෙනවලු. නෑනේ. දාන බඳුනේ හැඩේ ගන්නවනේ ද්‍රවයක්. අඩංගු භාජනයේ හැඩේ ගන්නවනේ. ඒ නිසා ඒ පිළිතුර වරදිනවා. දෙවෙනි පිළිතුරට යනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. ඔව් නිශ්චිත පරිමාවක් තියෙනවා. නිශ්චිත හැඩයක් නොතිබීමේ අන්න ගැළපෙනවා මරුවේ. නේ නිශ්චිත හැඩයක් නැහැ පුතේ ද්‍රවයකට. දාන බඳුනේක හැඩය ගන්නවා. නේ අඩංගු භාජනයේ හැඩය ගන්නවා. එහෙනම් මෙතනට පිළිතුර පුතේ නිශ්චිත පරිමාවක් තිබීම හා නිශ්චිත හැඩයක් නොතිබීමයි. ඉතිරි දෙකත් ඕනනම් බලමු. නිශ්චිත පරිමාවක් නොතිබීමලු. අන්න වැරදි නේතනම් වැරදි. තුන්වෙනි උත්තරේ. හතරවෙනි එක නිශ්චිත පරිමාවක් හා නිශ්චිත හැඩයක් නොතිබීම දෙකම නැල්ල පරිමාවක් නැහැ හැඩයක් නැහැ වැරදි 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 එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 2 හොඳයි ඊළඟ ප්‍රශ්නෙට මම ඔයාව ගෙනියනවා වැවක ඇති ජලය හඳුන්වන්නේ වැවක තියෙන වතුර මොන වගේද කියලා අහනවා අපි දන්නවා පුතේ මේ වතුරේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය අනුව වතුරේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය අනුව මේ වතුර ಜಾති තුනකට වතුර වර්ග කරනවා. ගොඩාක් ලවණ දිය වෙලා තියෙනවා නම් කරදිය. චුට්ටක් ලවණ දිය වෙලා තියෙනවා නම් මිරිදිය. කරදියට අඩුවේ මිරිදියට වැඩියෙන් ලවණ දිය වෙලා තියෙනවා නම් ඒ කිවුල්දිය. දැන් වැව් වල තියෙන්නේ පුතේ ලවණ චුට්ටක් දිය වෙච්ච එක. එහෙනම් මොන දියද? මිරිදිය. මිරිදිය. එහෙනම් ඔන්න මිරිදිය වැවකත් ජලය හඳුන්වන්නේ මිරිදිය යනුවෙනි මිරිදිය යනුවෙනි හොඳයි ඊළඟ ප්‍රශ්නේ පාසඳන් ශක්ති ප්‍රබව වලින් ජෛව ස්කන්ධයක් වන්නේ පුතේ අපි හතරවෙනි පාඩම නේ ශක්ති ප්‍රබව පාඩම මේ පාඩමේදී විවිධ ශක්ති ප්‍රබව ගැන අපි ඉගෙන ගත්තා මතක් කරගන්න එතනින් එකක් තමයි පුතේ ජෛව ස්කන්ධ කියලා කියන්නේ ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ පුතේ ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ශාකමය හෝ සත්වමය දෙයක්. දැන් ඉන්ධනයක් කියන්නේ මොකද්ද කියන එක මුලින් තේරුම් ගන්න ඕනේ. ඉන්ධනයක් කියලා කියන්නේ මොකද්ද? ඉන්ධනයක් කියලා කියන්නේ පුතේ මේ දහනය කරලා තාපයයි ආලෝකයයි එනවනම් අන්න ඒක ඉන්ධනයක්. එහෙනම් දහනය කරලා මේ පුච්චලා තාපයයි ආලෝකයයි ගන්න පුළුවන් ශාකමය හෝ සත්වමය දෙයක්. අපි හඳුන්වනවා ජෛව ස්කන්ධයක් කියලා. දැන් පළවෙනි උත්තරේ පොල් කටු. හරිනේ. ශාකමය දෙයක්නේ. පොල් කටු දහනය කරලා අපිට තාපය ආලෝකය ගන්න බැරිද? පුළුවන්නේ. එහෙනම් පිළිතුර එතනින්ම එනවා පුතේ. එල්පී වායුව කියලා කියන්නේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව. මේ දවස්වල හොයාගන්න නැහැ. මෙන්න මේ වායුව.
ගල්ලඟුරු ඩීසල් මුන් තුන්දෙනාම් පුතේ පොසිල ඉන්දෙන් මුන් තුන්දෙනාම් පොසිල ඉන්දෙන් නේ අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා පොළවේ වැලිරිලා ගියපු ශාකහා සත්ව කොටස් මත උෂ්ණත්ව පීඩන ක්‍රියාත්මක වෙලා අන්න නිර්මාණය වෙනවා පුතේ පොසිල ඉන්දන පොසිල ඉන්දන පොසිල ඉන්දන ඉතින් මේ පොසිල ඉන්දන තුනක් තමයි LP වායුව ගල්ලඟුරු සහ ඩීසල් කියන්නේ එහෙනම් මෙතනට පිළිතුර මොන කටුද පොල් කටු පොල් කටු හොඳයි ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකාව තුල පිහිටා නොමැති විදුලි බලාගාර වර්ගය කුමක්ද කියලා අපි ප්‍රශ්න කරනවා ලංකාවේ නැති විදුලි බලාගාර වර්ගය ගල්ලඟුරු බලාගාරයේ තියෙනව නොරොච්චෝලේ සුලම් බලාගාර දැන් තියෙනවක් දන්නේ නැහැ පුත්තලමයි හම්බන්තොටයි තියෙනවා තියෙනවා ජල විදුලි බලාගාර ඕන තරම් තියෙනවා න්‍යෂ්ටික බලාගාරයක් නම් ලංකාවේ තාම හදලා නැහැ එහෙනම් පිළිතුර පුතේ න්‍යෂ්ටික බලාගාර න්‍යෂ්ටික බලාගාර හොඳයි LED එකක් දැක්වීම සඳහා භාවිතා කරන සංකේතය වන්නේ මේ LED කියන අකුරු තුනේ තේරුම light emitting diode සිංහල තේරුම ආලෝක විමෝචක ඩයෝඩය පුතේ මේක බල්බ් එකක් නෙවෙයි මුලින් තේරුම් ගන්න මේක බල්බ් එකක් නෙවෙයි හැබැයි අපි සාමාන්‍ය විහාරයේ මේකට බල්බේ කියලා කියනවා LED බල්බෙක් කියලා කියනවා හැබැයි මේක බල්බ් එකක් නෙවෙයි මේක ඩයෝඩයක් මේක ඩයෝඩයක් පුතේ මේක ඩයෝඩයක් ඉතින් අපි ඩයෝඩයක් සංකේතවත් කරන්නේ මෙන්න මේ හතරවෙනි පිළිතුර විදිහට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගාලා ඉරිකැලක් ගාලා මේක තමයි ඩයෝඩයක් සංකේතවත් කරන්නේ සාමාන්‍ය ඩයෝඩයක් සාමාන්‍ය ඩයෝඩයක්. ඉතින් ඩයෝඩ වර්ග ගොඩක් තියෙනවානේ. ඩයෝඩ වර්ග ගොඩක් තියෙනවා. මේ ඩයෝඩේ විශේෂයි. මොකද මේ ඩයෝඩෙන් මේ ඩයෝඩේට විදුලි සැපයුමක් විදුලි සැපයුමක් දුන්නම් පුතේ මේකෙන් ආලෝකය නිකුත් කරනවා. එහෙනම් මේ ඩයෝඩෙන් ආලෝකය එළියට එනවා කියන එක පෙන්වන්න ඕන. පෙන්වන්නේ ඊතල දෙක ඉහළට ගහලා. මෙන්න මේක. මෙන්න මේක. හරි. දැන් මේ පළවෙනි එක අපිට වරද්දන්න මේ දාලා තියෙන්නේ. ඊතල දෙක ඇතුළට. ඒ කියන්නේ ආලෝකය මේකට එනවා කියලා නෑ. ආලෝකෙන් පිට කරනවනේ පුතේ. එහෙනම් පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. හොඳට මතක තියාගන්න. හරි. LED බල්බේ කියලා අපි කිව්වට මේක ඩයෝඩයක්. ආලෝක විමෝචක ඩයෝඩේ. මෙන්න ලස්සන සංකේතය තියෙනවා. මේ සංකේතය හොඳින් ඔයා අවබෝධ කරගෙන ඉන්න ඕන. අවබෝධ කරගෙන ඉන්න. හරි. ඊළඟ ප්‍රශ්නය. සරල කෝෂයක් සෑදීමට යොදා නොගන්නා ද්‍රව්‍යයක් වන්නේ සරල කෝෂයක් හදන්න ගන්නේ නැත්තේ මේ සරල කෝෂය කියන එක තමයි පුතේ ලෝකේ හදපු පළවෙනි කෝෂය මේක හැදුවේ ඇලෙක්සැන්ඩර් වෝල්ටා දැන් ඇලෙක්සැන්ඩර් වෝල්ටා මොකද්ද කරේ භාජනයක් ගත්තා මේ භාජනයට දැම්ම පුතේ තනුක සල්ෆියුරික් අම්ලය තනුක සල්ෆියුරික් අම්ලය දැම්මා දාලා මේකට කොපර් තහඩුවක් තඹ තහඩුවක් දැම්මා ඊළඟට සින්ක් තහඩුවක් දැම්මා මේ කොපර් තහඩුවෙන් සහ සින්ක් තහඩුවෙන් වයර් දෙකක් අරගෙන ওই විදිහට බල්බයක් පත්තු කරා එහෙම නැත්නම් ධාරාවක් නිපදවා ගත්තා විදුලියක් නිෂ්පාදනය කරගත්තා ඉතින් මේක සිම්පල් සෙල් එකක් එහෙම නැත්නම් සරල කෝෂයක් දැන් අපේ ප්‍රශ්නය සරල කෝෂයක් සෑදීමට යොදා නොගන්න තඹ තහඩුව ඕනද ඔව් ඕන කොපර් තහඩුව කියන්නේ තඹ තහඩුව තමයි සල්ෆියුරික් අම්ලය ඕනද ඔව් ඕන තනුක සල්ෆියුරික් අම්ලය ඕන සින්ක් තහඩුවක් ඕනද ඔව් ඕන හැබැයි කාබන් කූරක් ගත්තේ නැහැ සරල කෝෂය හදන්න. එහෙනම් පුතේ මෙතනට පිළිතුර කාබන් කූර. හරි. හරි. ද්‍රව්‍යයක් මිටියකින් තැළූ විට තහඩු බවට පත්වීම අපි දන්නවා මේ එක එක පදාර්ථයේ එක එක ද්‍රව්‍ය වලට එක එක ගුණ තියෙනවා. සමහර ඒවා ප්‍රත්‍යස්තයි. සමහර ඒවා බංගුරයි. සමහර ඒවා දිස්නේ ගහනවා. එක එක ගුණ තියෙනවා එක එක පදාර්ථ වලට. සමහර ඒවා හරි දැඩි. ඒ වගේ ගුණයක් තමයි මේ අහන්නේ පුතේ. මොකද්ද? ද්‍රව්‍යයක් මිටියකින් තැළූ විට තහඩු බවට. මොකර එකක් තලනකොට ඒක තහඩුවක් වෙනවා. කුඩු වෙන්නේ නැහැ. කුඩු වෙන්නේ නැහැ. ඒක තහඩුවක් වෙනවා. පුතේ තහඩු බවට පත් වෙන්නේ නම් ලෝහ. 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 එතකොට ලෝහයක් තලලා අපිට පුළුවන් ඒක තහඩුවක් කරගන්න. ආන් ඕකට කියන නම පුතේ බංගුරතාවය නෙවෙයි ආහන්නතාවය 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 හරි පුතේ දැන් ඊතුරු තුනත් බලමු බංගුරතාවය කියන්නේ මොකක්ද මිටියක් වගේ දෙයකින් තැළුවම මිටියකින් ඕන්නෙත් නැහැ බලයක් දෙලා මොකක් හරි එකක් තැළුවට පස්සේ කුඩු වෙලා යනවා කුඩු බවටපත් වෙනවා නම් අන්න ඒ තමයි බංගුරතාවය කුඩු බවටපත් වෙනවා නම් බංගුරතාවය
ඊළඟ දෘඩතාවය කියලා කියන්නේ පුතේ මේ ගෙවි යාමට සීරීමට තියෙන ඔරොත්තු දීමේ හැකියාව. එවනත් අපි ඔක් කියනවා ප්‍රතිරෝධී බව කියලා. ගෙවි යාමට සීරී යාමට තියෙන ප්‍රතිරෝධී බව. අන්න දෘඩතාවය. පුතේ තන්නේතාවය කියලා කියන්නේ ආහන්නතාවය වගේම සීන් එකක්. මොකක්ද තන්නේතාවය කියලා කියන්නේ මිටියක් වගේකින් තැළුවම කම්බි කරන්න පුළුවන් නම් අන්න කම්බියක් කරන්න පුළුවන් නම් අපි කියනවා තන්නේතාවය කියලා. කම්බියක් කරන්න පුළුවන් නම් අපි කියනවා තන්නේතාවය කියලා. එහෙනම් ඔන්න ඔයා තේරුම් ගන්නවා තහඩු නම් ආහන්නතාවය. තලලා තහඩු කරන්න පුළුවන් නම් ආහන්නතාවය. තලලා කම්බියක් කරන්න පුළුවන් නම් අන්න තන්නේතාවය. ඔය දෙක පැටලෙනවා විභාගෙට ලස්සනට මතක තියාගන්න. හොඳයි. පාර දෘශ්‍ය පාර භාෂක පාරාන්ද්‍ර ද්‍රව්‍ය පිළිවෙලින් ඇතුළත් ප්‍රකාශයේ තෝරන්න. දැන් මේ ආලෝකය මේ පදාර්ථ තුලින් ගමන් කරන ආකාරය අනුව නැත්නම් මේ ද්‍රව්‍ය තුලින් ආලෝකය යන විදිය සලකිල්ලට අරගෙන තමයි මේ වර්ග කිරීම කරන්නේ. ආලෝකය යම් ද්‍රව්‍යයකින් විධිමත්ව වඩා හොඳින් ගමන් කරනවා නම් අපි කියනවා පුතේ මේ වස්තුව පාරදුෂ්‍යයි කියන. පාරදුෂ්‍යයි කියන. දැන් මේ ඔයයි මායි අතර එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකයි ඔයාගේ ලැප් එකයි අතර තියෙනවනේ වාතය. වාතය තියෙනවනේ. මේ වාතය පුතේ පාරදුෂ්‍යයි. පාරදුෂ්‍යයි. ඒ නිසා තමයි මාව ඔයාට පේන්නේ. පාරදුෂ්‍යයි. ආලෝකයේ මුළුමනින්ම ගමන් කිරීමට ඉඩ දෙන ද්‍රව්‍ය ද්‍රව්‍යයක් තමයි වාතය කියලා කියන්නේ. එහෙනම් අන්න පාරදුෂ්‍යයි. පාර භාෂක කියන්නේ පුතේ අර මල් වීදුරුවක් මතක් කරගන්න. මල් වීදුරුවෙන් එහා පැත්ත ලාවට පේනවා. හැබැයි හොඳට පේන්නේ නැහැ. හොඳට පේන්නේ නැහැ. එහෙනම් ආලෝකය අක්‍රමවත්ව ගමන් කරනවා. ආලෝකයේ මද වශයෙන් යනවා. අක්‍රමවත්ව යනවා. අනේ පුතේ පාර භාෂක. මුත්තම උදාහරණේ මල් වීදුරු මතක් කරගන්න මල් වීදුරු බොර ජලය වගේ ඒවා. පාරාන්දයි කියලා කියන්නේ අන්දයිනේ. ආලෝකය කිසිසේත්ම ගමන් කරන්නේ නැහැ. රබර්, දැව, ප්ලාස්ටික් මේ ඒ වගේ ඒවා. හරි. එනා ආලෝකයේ කිසිසේත්ම ගමන් කරන්නේ නැහැ. පාරාන්ද. පාරාන්ද. දැන් මොකද අහන්නේ? පාරදුෂ්‍ය ඉස්සල්ලා එන්න ඕන. දැන් පළවෙනි උත්තරේ බලන්න. සව් කඩදාසි පාරදුෂ්‍ය නැහැ නුතේ පාර භාෂක. පළවෙනි උත්තරේ අයින් කරන්න. තුනී වීදුරු හොඳයි. තුනී වීදුරු නේ සාමාන්‍ය වීදුරු. පාරදුෂ්‍යයි. පාරදුෂ්‍යයි. සව් කඩදාසි. සව් කඩදාසි කියලා කියන්නේ මොනවාද? ටිෂු ටිෂු ගැන හිතන්නකෝ. ටිෂු. හරි. ඒතර ඒක පාර භාෂකයි. දැන් වෙසක් කූඩුවක් ටිෂු කොළ වලින් ඇලෙව්වට පස්සේ ඇතුලේ ඔක්කොම පේන්නේ නැහනේ. බල්බ් එළිය විතරක් ලාවට ලස්සනට පේනවා. නේ? ඒ පාර භාෂක තත්වේ නිසා. ඒ පාර භාෂක තත්වේ නිසා. හරි. ඊළඟට කළු කඩදාසි. පාරාන්දයි. නේ? කළු කඩදාසියක් කරා නේ ගමන් කරන්නේ ආලෝකය. එහෙනම් අන්න පාර භාෂකයි. එහෙනම් පුතේ දෙවෙනි උත්තරය හරියනවා. දෙවෙනි උත්තරේ හරියනවා. ඊටු දෙක වර්ධින්න පොඩ්ඩක් බලමු. ඉස්සලාම කළු කඩදාසි දාලා. පාරදුෂ්‍ය නැහනේ. ඊළඟට කළු කඩදාසි දාලා. පාරදුෂ්‍ය නැහනේ. එහෙනම් එකක් අයින් කරනවා දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. පහත ද්‍රව්‍ය අතරින් පදාර්ථයක් නොවන්නේ. පුතේ මොකද්ද පදාර්ථයක් කියන්නේ? අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් තියෙන දේවල් වලට අවකාශයේ ඉඩක් ගන්නවා ස්කන්ධයක් තියෙනවා. අන්න අපි නමක් දානවා පදාර්ථ කියලා. පදාර්ථ කියලා නේ. එයාට ඉඩක් ඕන. එයාට ස්කන්ධයක් තියෙනවා. ඒ වගේ දේවල් තමයි පදාර්ථ වෙන්නේ. වීදුරු වලට ස්කන්ධයක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්නවා. රයිට්. ඒක පදාර්ථයක්. ජලය ස්කන්ධයක් තියෙනවා. එයාට ඉඩක් ඕන. ඒක පදාර්ථයක්. ආලෝකයට ස්කන්ධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආලෝකයට ස්කන්ධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආලෝකයට ඉඩක් ඕනේ නැහැ. අවකාශයේ ඉඩක් ගන්න නැහැ. එහෙනම් දෙකම නැත්තම් ඒවා මොනවාද? ශක්ති, ශක්ති, ශක්ති. එහෙනම් පුතේ ආලෝකය කියන්නේ ශක්තියක්. ඊළඟ වාතය. වාතය කියන්නේ පදාර්ථයක්. ගොඩක් දරුවෝ පටල ගන්නවා. නේ? වාතය කියන්නේ පදාර්ථයක්. වාතයට ස්කන්ධයක් තියෙනවද? ඔව් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා. දැන් හුලං ඇරපු බෝලයකයි හුලං ගහපු බෝලයකයි ස්කන්ධේ කිරලා බැලුවොත් එහෙම වෙනස්. ඒ වෙනස් වෙන්නේ වාතයේ තියෙනවා නැතිකම තුලේ. වාතයට ඉඩක් ඕන. බැලුම් බෝලයකට ඕන තරම් හුලං ගහන්න බෑ. ඉඩක් ඕන. ඉඩක් ඕන. එහෙනම් තේරුම් ගන්න ඕන. වාතය කියලා කියන්නේ පදාර්ථයක්. ඔක විභාගෙට ප්‍රශ්න කරයි වාගෙන් වාතය කියන්නේ පදාර්ථයක් කියන එක ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම. එයාට ස්කන්ධයක් තියෙනවා අවකාශයේ යා ඉඩක් ගන්නවා. ඊළඟ ප්‍රශ්න. තන්තු කම්පණය වීමෙන් ශබ්දය නිපදවන උපකරණයක් වන්නේ. අපි දන්නවා පුතේ මේ ශබ්දය නිපදවන දේවල් වලට කියන්නේ ධ්වනි ප්‍රභව කියලා. ශබ්දය නිපදවන දේවල් වලට කියන්නේ අපි ධ්වනි ප්‍රභව කියලා. ධ්වනි ප්‍රභව જાති තුනක් තියෙනවා. තුනක් තියෙනවා.
එක්කෝ අපිට පුළුවන් දොනිය නිපදවන්න පටල හෝ දඬු කම්පණය. පටලයක් හරි දණ්ඩක් හරි කම්පණය කරලා අපිට පුළුවන් දොනිය නිපදවන්න. දෙවෙනි එක තමයි පුතේ තන්තු කම්පණය. මේ ඇදිලා තියෙන තන්තුවක් කම්පණය කරලා අන්න අපිට දොනිය නිපදවන්න පුළුවන්. තුන්වෙනි එක තමයි වාත කඳන් කම්පණය හඬ නිපදවන්න පුළුවන්. දොනිය නිපදවන්න පුළුවන්. බටනලා වගේ වනේද පුතේ. හොඳයි. දැන් මෙතන මොකද්ද කියන්නේ තන්තු කම්පණය. පළවෙනි උත්තරේ වරදිනවා බටනලාව. ඇයි පුතේ පළවෙනි උත්තරේ වරදින්නේ වාත කඳන් කම්පණය, වායු කඳන් කම්පණය හඬ නිපදවන්න නිසා. දෙවෙනි උත්තරේ මරු ගැළපෙනවා වයලීනේ තත් තියෙන්නේ ඇදි තන්තු තියෙන්නේ. එනහන තන්තු කම්පණය හඬ නිපදවනවා. තබ්ලාවේ තියෙන්නේ පටල පුපේ පටල කම්පණය හඬ නිපදවනවා. සර්පිනාවේ වාතය කම්පණය කරලා තමයි හඬ නිපදවන්නේ. එහෙනම් මෙතන ලස්සන්ට ගැළපෙන පිළිතුර පුතේ වයලීනය වයලීනේ. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වය හඳුන්වන්නේ. පුතේ යම් ප්‍රදේශයක කෙටි කාලයක් තුල වායුගෝලයේ සිදුවන වෙනස් වීම අපි හඳුන්වන්නේ කාල ගුණය කියලා. නිශ්චිත ප්‍රදේශයක කෙටි කාලයක් තුල වායුගෝලයේ සිද්ධ වෙන වෙනස් වීම අපි කියනවා කාල ගුණය කියලා. කාල ගුණය කියලා. නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ මේ දිගු කාලය අවුරුදු 30ක් විතර සමහරවිට අවුරුදු 30ක් විතර යම් ප්‍රදේශයක අවුරුදු 30ක් විතර කාලගුණික තොරතුරු අරගෙන ඒව පුතේ බලලා අපිට කියන්න පුළුවන් ඒ ප්‍රදේශයේ තත්ත්වය. ආන්න ඒකට කියනවා පුතේ දේශගුණය කියලා. එහෙනම් මේ බලන්න නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වය. වායුගෝලීය තත්ත්වය. දැන් අපි කියනවා අපි කියමු මේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ පවතින්නේ උෂ්ණ දේශගුණයකි. මම ඔය නිකන් කියලා දානවා හරි. උෂ්ණ දේශගුණයකි. දැන් ඒ කොහොමද බැලුවේ? අවුරුදු 30ක් විතර ලංකාවේ උෂ්ණත්වය දවස ගානේ බලලා සාමාන්‍යයෙන් වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ උෂ්ණත්වය වැඩිද අඩුද කියලා බැලුවා. එහෙම බැලුවම ටිකක් වැඩි. අන්න අපේ රට එහෙනම් උෂ්ණ දේශගුණයක් තියෙන රටක් වශයෙන් තමයි සලකන්නේ. ඉතින් දේශගුණයක් ගැන දවසකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් කියන්න බෑ. දේශගුණයක් ගැන කතා කරනවා නම් අවුරුදු 30ක්වත් අතීතයට යන්න ඕන දිගු කාලයක්. මේ වචනේ මාර වැදගත් පුතේ. හරි දිගු කාලයක් අපි නිරීක්ෂණය කරලා තමයි මේ උත්තරයට යන්න ඕන. ඒ කියන්නේ දේශගුණයක් ගැන කියනවා නම් කියන්න ඕන. එහෙනම් පුතේ ඉතාම පැහැදිලි පිළිතුර දේශගුණය ලෙසය. දේශගුණය ලෙසය. හොඳයි. කාලගුණය කියන්නේ එහෙනම් කෙටි කාලයක් තුල වායුගෝලයේ සිදුවන වෙනස් වීමනේ. නියඟය කියලා කියන්නේ මේ වර්ෂාව අඩු කාල පරිච්ඡේදයකටනේ. වර්ෂාව අඩු කාල පරිච්ඡේදයක් තමයි නියඟයක් කියලා කියන්නේ. ආර්ද්‍රතාවය කියන්නේ පුතේ මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. මතක තියාගන්න. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය තමයි ආර්ද්‍රතාවය කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. චුම්බක භාවිතයට නොගෙන සාදා ඇති උපකරණය වන්නේ. චුම්බක පාවිච්චි කරලා නැති උපකරණය. කාන්දම් නැති උපකරණය. මේක දෙකේ පන්ති එකකින් ඇහුවත් කියනවා නේ. ස්පීකරේ කාන්දමක් තියෙනවද? ඔව් තියෙනවා. ස්පීකරේ පිටිපස්සේ තියෙනවා. මාලිමාවේ මැද තියෙන කාන්දමක්. විදුලි සීනුවේ. පුතේ විදුලි සීනුවේ තියෙනවා කාන්දමක්. කාන්දමක් තියෙනවා. බටනලාවේ කොහෙන්ද පුතේ කාන්දමක්? නේ? ඒක විහිළුවක් වගේ නේ. බටනලාවේ නෑ. කාන්දම් තියෙන බටනලා මන්නන්ද කළා නෑ. හොඳයි. එහෙනම් චුම්බක භාවිතයෙන් නොගෙන සාදා ඇති උපකරණය බටනලාව. හොඳයි. ඊළඟ ප්‍රශ්න. ශාඛා සත්ත්ව කොටස් යන දෙවර්ගයේම ආහාරයට ගන්නා සතුන් හඳුන්වන්නේ. පුතේ අපි දන්නවා සමහර සත්තු ශාකමය ද්‍රව්‍ය පමණයි ආහාරයට ගන්න. ඒගොල්ලන් ශාක භක්ෂක. සමහර සත්තු මාංශමය කොටස් විතරයි ආහාරයට ගන්න. මස් පමණයි ආහාරයට ගන්න. ඒගොල්ලන් මාංශ භක්ෂක. සමහර සත්තු ශාකමය දේවලුත් කනවා, අහුනොත් සත්ත්වමය දේවලුත් කනවා. හරියට ඔයයි මායි වගේ. ඔයයි මායි වගේ. අපි මසුත් කනවා, ශාකමය දේවලුත් කනවා. අන්න පුතේ. අපිට කියන්නේ සර්ව භක්ෂකයෝ කියලා. සර්ව භක්ෂකයෝ. එහෙනම් දැන් මේකට පිළිතුර වෙන්න ඕනේ ඒක. දෙකම කණේ උන්නේ සර්ව භක්ෂකයෝ.
සර්වභක්ෂක. හරි. හරි. එනම් පිළිතුර සර්වභක්ෂකය. වර්ෂණයේ දැකිය හැකි ආකාරයක් වන්නේ මේ අපේ පෘථුවියේ මේ පෘථුවියේ වතුර තියෙන ක්‍රම තුනක් තියෙනවා. වතුර තියෙන ක්‍රම තුනක් තියෙනවා. හරි. එකක් පුතේ වර්ෂණයේ විදිහට තියෙනවා. අනිත් එක මතුපිට ජලයේ විදිහට තියෙනවා. අනිත් එක භූගත ජලයේ විදිහට තියෙනවා. දැන් මොකද්ද වර්ෂණය කියන්නේ? වර්ෂණය කියන්නේ පුතේ මේ පොළවට පතිත වෙන ජලය. මේ පහළට වතුර වැටෙන ක්‍රම තියෙනවානේ. වර්ෂාව විදිහට ප්‍රධාන වශයෙන්. හිම කැටවැස්ස, අයිස් කැටවැස්ස නේ? අන්න පුතේ මේ පොළවට වතුර වැටෙන ක්‍රම තමයි වර්ෂණය. ආ එහෙම වතුර තියෙනවා. ඊට පස්සේ එහෙම වැටලා වතුර මේ මතු පිට රැඳෙනවා ගංගා ඇලදොල වැව් වමුණු වල රැඳෙනවා අන්න පුතේ ඒවට කියනවා මතු පිට ජලය කියලා ඊට පස්සේ ඕකෙන් ටිකක් යනවා පොළවේ ඇතුළට ලින් සහ උල්පත් වලින් එන්නේ අන්න ඒ වතුර ඒවට කියන්නේ භූගත ජලය කියලා භූගත ජලය කියලා එහෙනම් අපේ ප්‍රශ්නය වර්ෂණයේ දැකිය හැකි ආකාරයක් වන්නේ අංක වර්ෂණය කියන්නේ මොකද්ද මේ අහසින් පොළවට වතුර වැටෙන විදි අහසින් පොළවට වතුර වැටෙන විදි පුතේ මෙහෙම වර්ෂණයේ දැකිය හැකි ආකාරයක් තමයි පුතේ අයිස් කැටවැස්ස. දැන් දියඇල්ලක තියෙන්නේ මතු පිට ජලය. සාගර ජලය කියන්නේ මතු පිට ජලය. ලිඳ කැති ජලය භූගත ජලය. හැබැයි අයිස් කැටවැස්ස කියලා කියන්නේ වර්ෂණයට උදාහරණයක්. උඩින් වතුර වැටෙන ක්‍රම ලංකාවට නම් වර්ෂාව. පටලගන්න එපා. වර්ෂණයේ අවස්ථාවක් තමයි වර්ෂාව. වර්ෂණයේ අවස්ථාවක් තමයි වර්ෂාව. ඊළඟ ප්‍රශ්නෙට ගෙනියන්නම් ඔයාව. සුත්‍ර ජීවීන් නිරීක්ෂණයට යොදාගත හැකි උපකරණේ වන්නේ සුත්‍ර ජීවීන් බලන්න අපි පාවිච්චි කරන්නේ අන්වීක්ෂයක්. හැබැයි ඒක නිකන් අන්වීක්ෂයක් නෙවෙයි. ඒක සංයුක්ත අන්වීක්ෂයක්. සංයුක්ත අන්වීක්ෂයක්. මේ රූප ස්ථානෙ පෙන්වන්නේ පුතේ මෙන්න මේ සුත්‍ර ජීවීන් බලන්න අපි පාවිච්චි කරන සංයුක්ත අන්වීක්ෂය. ඉතින් මේක වැඩ කරන්නේ ආලෝකයෙන්. ඒ නිසා මේකට සමහර කට්ටිය කියනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා කියනවා උෂ්ණත්වමානයේ තියෙන්නේ උණුසුම් හෝ සිසිල ප්‍රමාණය මනගන්න උණුසුම් හෝ සිසිල මනගන්න තමයි යම් වස්තුවක උෂ්ණත්වමානයේ තියෙන්නේ දුරේක්ෂයේ තියෙන්නේ ඈත තියෙන වස්තුවක් ලං කරලා බලා ගන්න ඈත තියෙන එක අත්කාචයේ තියෙන්නේ පුතේ මේ අපේ ඇහැට පෙනෙනමුත් ඉතා කුඩා වස්තු විශාල කරලා බලා ගන්න අත්කාචයෙන් බලන්න යන එක අපේ ඇහැට පේනවා. හැබැයි ඒක හරි කුඩායි. ඒක ටිකක් ලොකු කරලා බලන්න තමයි අත්කාචය අපි පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් ඔයාව ගෙනියන්නම් ඊළඟ ප්‍රශ්නෙට. ජීවීන් තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. මේ අපේ ඇඟේ පුතේ සෛල තියෙනවා. ওই සෛල ඇස්සේ ශක්තිය නිපදවනවා. ශක්තිය නිපදවනවා. ඕකට කියන්නේ පුතේ සොසනය කියලා. ශක්තිය නිපදවනවාට අපි කියන්නේ සොසනය කියලා. සෝරි. එතකොට මේ සොසනයට පුතේ ಜಾති දෙකක් ඕන. මේ අපි ගන්න ආහාර ඕන. ඊළඟට ඔක්සිජන් වායුව ඕන. ඔක්සිජනුයි අපි ගන්න ආහාරයි එකතු කරලා සොසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අවසාන ප්‍රතිඵලය ශක්තිය හදන. ශක්තිය හදනවා. එහෙනම් මේ ශක්තිය හදන එකට තමයි පුතේ සොසනය කියලා කියන්නේ. ඊළඟට පෝෂණය කියලා කියන්නේ මේ ආහාර ලබා ගන්න එක. සරලව අපි ආහාර ගන්න එක. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ඔයා දන්නවා මේ ශාක තුල ආහාර නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය වර්ධනය කියන්නේ පුතේ මේ ප්‍රමාණයෙන් විශාල වීම. අපි මේ වයසින් වැඩෙත්ම ප්‍රමාණයෙන් විශාල වෙන එක තමයි වර්ධනය කියලා කියන්නේ. හොඳයි. 19 වෙනි ප්‍රශ්නය. අපට පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය වන්නේ මේ අපේ පෘථුවියට ලස්සන නමක් දාලා තිනවා කට්ටිය බ්ලූ ප්ලැනට් එක කියලා. බ්ලූ ප්ලැනට්. ඒ කියන්නේ නිල් ග්‍රහලෝකේ. දැන් ඔය පිටසක්වල ජීවීන් එහෙම උඩින් යනකොට බලාගෙන යනවා ඇති ආන්න බලන්නකො නිල් ග්‍රහලෝකයක් තියෙනවා නේ බ්ලූ ප්ලැනට් එකක් තියෙනවා කියලා ඒගොල්ලන් කියනවා ඇති දැන් මේ නිල් පාටට ඈතට පේන්නේ මොනවාද වතුර ඒ කියන්නේ අපේ පෘථුවියෙන් තුනෙන් දෙකක්ම වැහිලා තියෙන වතුර වලින් ජලයෙන් තමයි යට වෙලා තියෙන්නේ ගොඩබිම තියෙන්නේ පොඩි ප්‍රදේශයක් පෘථුවිය සමස්ත පෘථුවිය සැලකුවත් පුතේ ඉතින් මේකෙන් දැන් මේ මේ තියෙන වතුර ටිකෙන් අපේ පෘථුවියේ තියෙන වතුර ටිකෙන් පුතේ 97ක් 97ක් වතුර ඔක්කොම 100යි කියලා ගන්නකො 97.41ක් අපි දල වශයෙන් 97ක් කියමුකෝ ඒක කොහෙද තියෙන්නේ සාගර හා මුහුදු ජලය
මුහුදේ වතුර බොන්නත් බෑ සාගරේ වතුර බොන්නත් බෑ හරි පාවිච්චි කරන්නත් බෑ ඔය ප්‍රවාහන කටයුත්තකට වගේ පාවිච්චි කරොත් හැර නිකන් අපිට ලොකුවට ගෙදරදී පාවිච්චි කරන්න බෑනේ මුහුදු ජලයයි සාගර ජලයයි එහෙනම් පුතේ 97ක් තියෙනවා ඒ ටික අපිට භාවිතා කරන්න බෑ පරිභෝජනය කරන්න බෑ පරිභෝජනය කියන්නේ පාවිච්චි කරන පාවිච්චි කරන්න බෑනේ අයින් කරන්න ඊළඟ පුතේ ඝන අවස්ථාවේ ඔය උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ආක්ටික් ඇන්ටාක්ටික් ප්‍රදේශවල එන අයිස් කඳු තියෙනවා පුතේ ග්ලැසියර් විදියට අයිස් කඳු තියෙන්නේ දැන් මේ වගේ කොච්චර එතන වතුර කොච්චරක් තියෙනවද ඒ කියන්නේ ඝන අවස්ථාවේ 2.5යි 8ක් 2.5යි 8ක් ඒක අපි පාවිච්චි කරනවද නැහැ ඒක පාවිච්චි කරන්නත් බෑ ඒක පාවිච්චි කරන්නත් බෑ හරි දැන් ඔය 97.4යි 1යි 2.5යි 8යි එකතු කරාම ඉතිරි වෙන්නේ 100න් ඉතිරි වෙන්නේ 0.01යි ඕන ඔය ටික තමයි පුතේ නාන්න කණ්ඩ බොණ්ඩ හැම මගුලටම අපි පාවිච්චි කරන්නේ හරි 0.01යි මාරයිනේ මාරයිනේ එහෙනම් අපිට පරිභෝජනය කරන්න පුළුවන් වෙන්නේ පුතේ 0.01ක් 100ට එකක්වත් නැහැ දශම එකක්වත් නැහැ හරි එහෙනම් වතුර මාර වැදගත් අපි වතුර මාර වැදගත් දැන් අපි ලොකුවට වතුර තියනවා වගේ අපිට දැනුණාට පාවිච්චි කරන්න තියෙන්නේ සමස්තයක් විදියට ලෝකේ වතුර ටික ගත්තම ඉතාම පොඩි ප්‍රමාණයක්. ඉතින් සමහර දරුවෝ මේකේ මේ පළවෙනි උත්තරේට ඉර ගහනවා. වැරදි පුතේ. හරි? මේ අපිට වරද්දන්න තමයි මේ පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ. වැරදි. මෙන්න මේ උත්තරේ මතක තියාගන්න. 0.01යි. 0.01යි. 0.01යි පරිභෝජනය කරන්න පුළුවන් ජල ප්‍රමාණය. ඉතින් පුතේ අපි වතුර ගොඩාක් අර පරිස්සමෙන් නේ අපිට තියෙනවට පාවිච්චි කරන්න නැතුන් ගොඩක් අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මොකද තේරුම් ගන්න දැන් හැම වැඩකටම තියෙන 0.01යි. පරිභෝජනය කරන්න තියෙන. ඉතින් සීමිත ජල ප්‍රමාණයක් තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් 0.01යි කියන පිළිතුර අපි බාරගමු. ඊළඟට කෘතිම ආලෝක ප්‍රභවයකි. දැන් ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ ආලෝකයෙන් නිපදවන්න පුළුවන් දෙයක්. ආලෝකයෙන් නිපදවන්න පුළුවන් දෙයකට අපි කියනවා ආලෝක ප්‍රභවයක් කියලා. දැන් ආලෝක ප්‍රභව අපිට වර්ග කරන්න පුළුවන්. ස්වාභාවික ආලෝක ප්‍රභව, කෘතිම ආලෝක ප්‍රභව. කෘතිම කියන වචනේ ආපු ගමන් මිනිස්යාම දිහත් වෙනවා. ස්වාභාවික කියපු ගමන් මිනිස්යාම දිහත් වෙන්නේ නැහැ. දැන් හොඳ ස්වාභාවික ආලෝක ප්‍රභවයක් තමයි සූර්යයා. අපි ගිහිල්ලා හවසට ලයිට් එක දාන්නේ නැහැ නේ ස්විච් එක ඔන් කරන්නේ නැහැ නේ සූර්යාගේ නේ එයා ඕන වෙලාවට ලයිට් එක දෙනවා නේ ආලෝකය දෙනවා නේ එහෙමයි නේ යා හරි ඊළඟට තව මොනවාද ස්වාභාවික ආලෝක ප්‍රභව විදියට අපිට කණාම ඇදිරියා ගන්න පුළුවන් නේ සමහර හතු විශේෂ තියෙනවා රෑ බදුල්ලා ඉන්නවා නේ අන්න ස්වාභාවික ආලෝක ප්‍රභව ස්වාභාවික ආලෝක ප්‍රභව ඊළඟට තාරකා වගේ දේවල් ඊළඟට චන්ද්‍රයාත් ඉතින් ස්වාභාවික ආලෝක ප්‍රභවයක් තමයි ආලෝක ප්‍රභවයක් හැබැයි දීප්ත වස්තුවක් නෙවෙයි. ඔන්නෝක පටල ගන්න එපා. චන්ද්‍රයා පුතේ 15ක දවසක අපිට එළිය දෙනවා. ඉතින් අපි යාට කියනවා ආ ඔයා ආලෝක ප්‍රභවයක් නේ කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි යාට අපි ආයෙ කියනවා හැබැයි ඔයා හොරා වගේ සූර්යාගේ ආලෝකේ අරගෙන ඒක අපිට එයාගේ වගේ පෙන්නනවා. ඒක අදහස ඔයාට තමා විසින්ම ආලෝකේ නිපදව ගන්න බෑ. ඒ නිසා අපි චන්ද්‍රයාට කියනවා ඔයා අදීප්ත වස්තුවක් තමා විසින් ආලෝකේ නිපදව ගන්න බැරි නම් පුතේ අදීප්ත වස්තුවක් හරි චන්ද්‍රයා ආලෝක ප්‍රභවයක් හැබැයි චන්ද්‍රයා අදීප්ත වස්තුවක් අදීප්ත වස්තුවක් මේ එකත් හොඳින් මතක තියාගන්න හොඳයි චන්ද්‍රයා තාරකා දැල්වෙන ඉටිපන්දව සූර්යයා මෙත නිකන් මිනිස්සයා මැදිහත් උනේ මොකටද දැල්වෙන ඉටිපන්ද ඉටිපන්දම හැදුවේ අපි හැදුවේ එහෙනම් මිනිස්සයා මැදිහත් උනා මැදිහත් වෙලා ආලෝක ප්‍රභවයක් හැදුවා පුතේ. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ. දැල්වෙන ඉටිපන්දම. දැල්වෙන ඉටිපන්දම. පළවෙනි ප්‍රශ්නේ. විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකමක් සඳහා ශිෂ්‍ය කණ්ඩායමක් සැකසූ ඇටවුමක් පාත රූපයේ දැක්වේ. මේ විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකමක් කරන්න මේ ශිෂ්‍යෝ කණ්ඩායමක් එකතු වෙලා හදපු ඇටවුමක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි දන්න කියන දේවලුත් තියෙනවා. බලමු මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. මේ තියෙන්නේ දැන් මෙතන තියෙනවානේ මේ LED බල්බයක් වගේ පේනවා මේ මොකද්ද තියෙනවා සොසේජස් බන් එකක්ද කොහෙද බලමුනේ වියලි කෝෂ තියෙනවා මෙතන ස්විච් එකක් තියෙනවා හරි බලමු මොනවද තියෙන්නේ කියලා x ලෙස දක්වා ඇති උපාංගය නම් කරන්න පුතේ මේ x විදියට තියෙන්නේ මෙන්න මේක ඔයාට මෙන්න මේ විදියට දැති 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 වගේ ওই විදියට තියෙන්නේ පුතේ මේක LDR
I can answer LDR light dependent resistor singhalen ki answer aloka sangvedi pratirodhakaya ute me x kiyala kiyanne aloka sangvedi pratirodhakaya aloka sangvedi pratirodhakaya aloka sangvedi pratirodhakaya oh prashna thiyana pote hari aloka sangvedi pratirodhakaya aloka sangvedi pratirodhakaya hondai ඊළඟ ප්‍රශ්නෙට යන්නම් ඊළඟ ප්‍රශ්නය තමයි එහි සංකේතය අඳින්න මේ LDR පුතේ LDR කියන්නේ ප්‍රතිරෝධකයක් හොඳට මතක තියාගන්න LDR එකක් කියලා කියන්නේ ප්‍රතිරෝධකයක් දැන් ඔකත් එක්ක විභාගයට පටල ගන්න මොකද LED ඒක light emitting diode ඒක ඩයෝඩයක් ආලෝක විමෝචක ඩයෝඩය පුතේ ඒක මේක light dependent resistor ඒ කියන්නේ මොකද ආලෝක සංවේදී ප්‍රතිරෝධකය මේක ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයක් එතකොට මොකද්ද මේක සංකේතවත් කරන්න කොහොමද පුතේ මේකට සංකේත අපි දෙකක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේක තමයි වඩාත් හොඳ සාමාන්‍ය ප්‍රතිරෝධකයක් අපි සංකේතවත් කරන්නේ මේ කියත් තලයේ වගේ එකකින් දැන් ආලෝක සංවේදී කියලා ඒ කියන්නේ මේකට ආලෝකය වැටෙනවා කියලා පෙන්වන්න තමයි පුතේ මේ ඊතල දෙක ඇතුළට තියෙන්නේ ඊතල දෙක ඇතුළට තියෙන්නේ දැන් LED කී ඊතල දෙක එළියට තිබ්බේ හරි LED එකේ ඊතල දෙක එළියට තිබ්බේ. මේක ඇතුළට තියෙනවා. හරි. පටල ගන්න එපා. LED එකයි LDR එකයි. හරි. පටල ගන්න එපා. මෙන්න මේ පළවෙනි සංකේතෙත් පාවිච්චි කරනවා. මේකත් ප්‍රතිරෝධකයකට පාවිච්චි කරනවා. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයකට මේ ඉරි දෙකක් කොහොම ගහලා ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය සහ වඩාත් වැදගත්ම එක තමයි මේ මේ මේක. මේ දෙවෙනියට තියෙන එක. දෙවෙනියට තියෙන එක. මේකත් වැරදි නෑ. මේකත් වැරදි නෑ. හරි. එහෙනම් ඔන්න අපි ආලෝක සංවේදී ප්‍රතිරෝධකය ගැන ඉගෙන ගත්තා. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ස්විච් එක ක්‍රියාත්මක කළ විට ස්විච් එක ක්‍රියාත්මක කරනවා කියන්නේ ස්විච් එක ඔන් කරනවා කියන එක. එහෙනම් ස්විච් එක ඔන් කරාට පස්සේ LED එක යාන්තමින් දැල්ුණා. මේ LED එක යාන්තමින් පත් වුණා. චුට්ටක් පත් වුණා. හරි. නම් චුට්ටක් පත් වුණා නම් ඒ කියන්නේ යාන්තමින් දැල්ුණි නම් එම අවස්ථාවේ x උපාංගය විදුලි පන්දම් ආලෝකයට නිරාවරණය කළ විට අපිට කියනවා මෙහෙම. දැන් මේ පරිපථයේ ඔහොමම තියෙද්දි ස්විච් එක ඔන් කරා. ස්විච් එක ඔන් කරාට පස්සේ පුතේ මේ LED එක චුට්ටක් පත් වුණා. චුට්ටක් පත් වුණා. එහෙම චුට්ටක් පත් වෙලා තියෙද්දි මෙන්න මේ LDR එකට ඔන්න අපි ටෝච් එලියක් ගන්න. ටෝච් එකක් ගන්න. ඒ කියන්නේ මේකට ආලෝකය දෙන. මේක මතට ආලෝකය එවනවා. මේක මතට ආලෝකය එවනවා. මේක මතට ආලෝකය එවනවා. හරි. එහෙම කරාම LED එහි කළ හැකි නිරීක්ෂණය LED එක නිමෙනවද පුපුරනවද පිච්චෙනවද මොකද්ද වෙන්නේ කියලා අහනවා පුතේ දැන් මේක චුට්ටයි පත් උනේ LED එක දැන් මේක මේ LDR එකට ආලෝකය වැඩිපුර එව්වා ටෝච් එකකින් විදුලි පන්දමකින් දැන් මොකද්ද වෙන්නේ පුතේ අර පෙරට වැඩිය හොඳින් දැල් වෙනවා දීප්තිය වැඩි වෙනවා හොඳින් දැල් වෙනවා එහෙනම් LED දීප්තිය වැඩි වේ හොඳින් දැල් වේ හරි LED එක හොඳින් දැල් වෙනවා දීප්තිමත්ව දැල් වෙනවා හරි පෙරට වඩා හොඳින් දැල් වෙනවා හරි ඊළඟ ප්‍රශ්න එම නිරීක්ෂණයට හේතුව කුමක්ද අපි අහනවා ඒකට හේතුව මොකද්ද කියලා පුතේ මෙහෙම සීන් එකක් තියෙනවා මොකක්ද දන්නවද මේ LDR එක වැඩ කරන්නේ ඒකේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා පුතේ වැටෙන ආලෝක ප්‍රමාණය අනුව දැන් LDR එකට වැඩියෙන් ආලෝකය ආවත් ඒකේ ප්‍රතිරෝධය අඩු වෙනවා ප්‍රතිරෝධය කිව්වේ මොකද්ද පුතේ විදුලි ගමන්ට තියෙන බාධාව. දැන් විදුලි ගමන්ට තියෙන බාධාව අඩු වෙනවා ආලෝකය වැටුනොත්. ආ දැන් මේකට ආලෝකය වැටුණා. විදුලි ගමන්ට තියෙන බාධාව අඩු වෙනවා. එහෙනම් දැන් මේ මෙතනින් එන මේ ධාරාව විදුලිය දැන් මෙතනට ආලෝකය හොඳට වැටුණානේ. එහෙනම් මේකේ ප්‍රතිරෝධය අඩු වෙන්නේ. ගොඩාක් එනවා මේ පැත්තට. ඇවිල්ලා බල්බ් එක වැඩියෙන් පත්තු කරනවා. හරි. හරි. එහෙනම් අපි නිරීක්ෂණයට හේතුව කියමු පුතේ ආලෝකයේ ලැබෙන විට LDR හි ප්‍රතිරෝධය අඩු වෙලා ප්‍රතිරෝධය කියලා කියන්නේ විදුලි ගමන්ට තියෙන බාධාව. අනේ මේක අඩු වෙලා ධාරාව ගැලීම වැඩි වෙනවා. ධාරාව වැඩිපුර ගලනවා. විදුලිය වැඩිපුර ගලනවා. ඒක ඉතින් බල්බ් එක හොඳට දීප්තිමත් හොඳින් පත් වෙනවා. දැල් වෙනවා. හරි නේද පුතේ? හරි. එහෙනම් ඒක තේරුම් ගන්න. හොඳයි. ඊළඟට. දැන් ආය වෙන වැඩක් කරනවා. විදුලි පන්දමේ ආලෝකයේ යොමු කර තිබියදීම දැන් ටෝච් එක මේ LDR එකට ගහලා තිබෙද්දිම x උපාංගයේ කළු කඩදාසියකින් සම්පූර්ණයෙන් වැසූ විට
මේකට ටෝච් එළිය එවනවා. හැබැයි ඒ එවන ගමන් අපි මේක වහලා දානවා. කලුකඩ 16කින් වහනවා මේ. කලුකඩ 16කින් වහනවා. අපි අහනවා ලැබෙන නිරීක්ෂණය කුමක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. හරි. දැන් මොකද කරේ මේ? LDR එකට ආලෝකය දුන්නේ නැහැ. ආලෝකය අඩුම කරලා දැම්මා. අඩුම කරලා දැම්මා. පුතේ මේකට වැටෙන ආලෝකය අඩුයි නම් මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. විද්‍යුත් ගමනට තියෙන බාධාව වැඩි කරනවා. දැන් මෙතනින් මේ වියලි කෝෂ වලින් එන ධාරාව මෙතනින් යවන්නේ නැහැ. මේ පැත්තට යවන්නේ නැහැ. ඇයි? ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි පුතේ. ප්‍රතිරෝධය වැඩි වුණ ගමන් ධාරාවක් එන්නේ නැහැ නේ. විදුලිය එන්නේ නැහැ නේ. බල්බ් එක හරියට පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක හරියට පත්තු වෙන්නේ නැහැ. එහෙනම් LED එක පත්තු වෙන්නේ නැහැ. එහෙනම් හේතුව අපි දන්නවා මොකද්ද? ආලෝකය නොලැබෙන විට LDR හි ප්‍රතිරෝධය වැඩි වී ධාරාව ගැලීම නැවතිනවා. ධාරාව ගන්න පුතේ නැවතිලා යනවා. හරි. එහෙනම් ගෙනියන්න ඊළඟ ප්‍රශ්නයට. පරිපථයේ S switch එක යොදා ගැනීමෙන් කරගන්නා කාර්ය කුමක්ද? S switch එක යොදා ගැනීමෙන්. එන්න මේ S switch එක. ඇයි අහනවා switch එකක් දාලා තියෙන්නේ? Switch එකක් දාලා තියෙන්නේ අපිට ඕන වෙලාවට on කරන්නයි ඕන වෙලාවට off කරන්නයි. ඒකනේ අපි ගලපලා ලස්සනට ලියනවා මෙහෙම. අවශ්‍ය විට ධාරාව ගලා යාමට සැලැස්වීම හා නැවැත්වීම. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම කියන්න පුළුවන්. අවශ්‍ය විට පරිපථය සංවෘත හා විවෘත කිරීම. මේකත් මාරු. සංවෘත කරනවා කියලා කියන්නේ on කරනවා කියන එක. මේ අපිට ඉංග්‍රීසි වචන දෙක තමයි හරි මේ පාඩම් වෙන්නේ පුතේ. හරි? පටල ගන්න එපා. ස්විච් එකක් සංවෘත කරනවා කියලා කියන්නේ on කරනවා කියන එක. ස්විච් එක on කරා කියන්නේ සිංහලෙන් සංවෘත කරා කියන්නේ. ස්විච් එක off කරා කියන්නේ පුතේ ස්විච් එක off කරා. ස්විච් එක off කරා කියලා කියන්නේ විවෘත කරා කියන එක. විවෘත කරා කියන එක. එහෙනම් විවෘත කියන එක සමානයි off. සංවෘත කියන එක සමානයි on. මේවත් ඔයගොම මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට යාවගෙන යන්න. රූප සටහනේ දැක්වෙන ඇටවුමට අදාළ පරිපථ සටහන අඳින්න. දැන් ඔය පරිපථ සටහන කියන්නේ මොකද්ද? සංකේත සටහන. දැන් මේ කියන උපාංග වලට සංකේත දාලා අඳින්නලු. සංකේත දාලා අඳින්න. හරි. ඉතින් දැන් ඒක හරි පහසුයි නේ පුතේ. මෙහෙම අඳින්න දැන් මට එහෙම චිත්‍ර අඳින්න බෑ. හරි? ඉතින් මේ සංකේත තියෙන හින්දා නියමයි. මේ සංකේත අඳ ගන්න පුළුවන්. ඒවා හරි ලේසි. හරි? එහෙනම් ස්විච් එකේ සංකේතයක් තියෙනවා. වියලි කෝෂ වලට සංකේත තියෙනවා. LED එකට සංකේත තියෙනවා. LDR එකට සංකේත තියෙනවා. මේ යන සන්නායක වලට සංකේත තියෙනවා. ওই ටික ඔක්කොම දාලා පරිපථයක් ඇන්දොත් මේ වගේ ඇන්දම හරි නේ. හරි. මේ බලන්න. මෙන්න ස්විච් එක. මේ ස්විච් එකේ තියෙන විවෘත අවස්ථාවේ ඒ කියන්නේ ඕෆ් අවස්ථාවේ ඒක ගැටලුවක් නැහැ හරි ඒක ගැටලුවක් නැහැ ඊළඟ මෙන්න අපේ LDR එක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය මෙන්න පුතේ LED එක මේක වැරදි මේක වැරදි මේක වැරදි ඇයි වැරදින්නේ මේකට මෙන්න මෙහෙම ඊ තල දෙකක් ඔන්නෝම ඊතල දෙකක් ඕන. ඇයි ආලෝක විමෝචක ඩයෝඩ් එන්නේ? ඒක පෙන්වන්න එපැයි අපි. නේ? හරි. එතකොට ධනාග්‍රය තමයි පුතේ මේ ත්‍රිකෝණයේ මේ ලොකු පැත්ත මේ පැත්ත ධනාග්‍රයට සම්බන්ධ වෙන්න ඕන. මේ පැත්ත ඍණාග්‍රයට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් කෝෂ ඔයා දන්නවා දිග ඉරයි, කෙටි මහත ඉරයි. දිග ඉරයි, කෙටි මහත ඉරයි. ඉතින් මේ කෝෂ දෙකක් තියෙන නිසා මේ ධනයි ඍණයි මැදින් සම්බන්ධ කරා. මේන්න මෙතනින් ඍණාග්‍රය මේකට දුන්නා. ධනාග්‍රය මේ LDR එක හරහා ඔය විදිහට මේ පැත්තට දුන්නා. හරි පුතේ හරි එහෙනම් මේක තමයි පරිපස්ස සටහන මේ වගේ පරිපස්ස සටහනක් තියෙනවා නම් ඔයාගේ පිළිතුර හරියනවා හරි හොඳයි ඊළඟ ප්‍රශ්නය x උපාංගය ඉවත් කර හා දැන් මේ x කියන එක අයින් කරනවා හරි දැන් මේක අයින් කරනවා ඒ කියන්නේ LDR එක අයින් කරා කියලා හිතන්න PQ හිඩසට දැන් මේක අයින් කරාම දැන් හිතින් මවා ගන්න මෙතන හිඩසක් දැන් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ නේ මෙතන හිඩසක් දැන් LDR එක නැහැ නේ දැන් මෙතන හිඩසක් හරි PQ හිටසට පහත් සඳහන් ද්‍රව්‍ය සම්බන්ධ කළේ නම් ලැබෙන නිරීක්ෂණය අනුව වගු සම්පූර්ණ කරන්න. හරි. දැන් වගු සම්පූර්ණ කරන්න තියෙන්නේ. හොඳයි. දැන් මේ මොකද්ද මේ කියන්නේ? අපි දන්නවා සමහර දේවල් වලින් විදුලිය ගමන් කරනවා. සමහර දේවල් වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ පුතේ. විදුලිය ගමන් කරන ඒවාට කියනවා සන්නායක. මොන නායක? සන්නායක කියලා කියනවා. විදුලිය ගමන් කරන්නේ නැති ඒවාට කියන්නේ පරිවාරක කියලා. පරිවාරක කියලා. ඉතින් විදුලිය ගමන් කරන සන්නායකයක් නම් මෙතන PQ තැනට තිබ්බ ගමන් බල්බ් එකපත් වෙනවා.
මෙතනට තිබ්බ එක මොකක් හරි එකක් තිබ්බට පස්සේ බල්බ් එක වත් වෙන්නේ නැත්නම් ඒක පරිවාරකයක්. ඒක පරිවාරකයක්. හොඳයි. රබර් පටිය. රබර් පටියක් ගෙනලා P හා Q කියන තැනට තියෙනවා. නිරීක්ෂණය මොකද්ද? බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක නොදැල්වේ. LED එක නොදැල්වේ. හේතුව ඒක පරිවාරකයක්. ඒක විද්‍යුත් පරිවාරකයක් නැත්නම් පරිවාරක. වියලි කෝෂය කාබන් කූර. ඒ කියන්නේ පුතේ අර බැටරි කෑල්ලක් අපි සාමාන්‍ය බැටරි කියලා කියන්නේ බැටරි කෑල්ලක මැද තියෙන කළු පාට කූරක්. ආන්න ඒක තමයි කාබන් කූර කියන්නේ. ඕකක් ගෙනලා PQ තැන්න තිබ්බොත් මොකද වෙන්නේ? ලස්සනට බල්බ් එක පත්තු වෙනවනේ. පත්තු වෙනවා. එහෙනම් LED එක දැල්වේ. LED එක දැල්වේ. පුතේ හේතුව ඒක සන්නායකයක් නිසා. ඒක සන්නායකයක් නිසා. එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් විද්‍යුත් සන්නායකයක් වීම. විද්‍යුත් සන්නායකයක් වීම. හොඳයි. ඊළඟ ප්‍රශ්නය දෙවෙනි එක පදාර්ථයේ ಗುಣ පරීක්ෂා කිරීමට සැකසූ ඇටවුමක් පහත රූපයේ දැක්වේ. එහි මූඩිය සිදුරු කළ පුනීලය සවි කර ඇත. එහි මූඩිය සිදුරු කර පුනීලය සවි කර ඇත. ආයි. මොකද මේ කියන්නේ? ඔන්න පුතේ තියෙනවා බෝතලයක්. පුනීලයක් අරගෙන මේ පුනීලයක් අරගෙන මේ බෝතල් මූඩිය සිදුරු කරලා පුනීලයේ අර කටපැත්ත මෙහෙම පහළට තියලා තියෙනවා. හරි. හරි. පුනීලයේ ලොකු පැත්ත උඩින් ওই විදිහට තියලා තියෙනවා. හරි. මූඩිය හා පුනීලය අතරින් කිසිවක් පිට නොවන පරිදි ග්‍රීස් හෝ ක්ලේ ආලේප කරන්න. මේ මෙතන වටේට මොනවත් ඇතුළට යන්නේ නැති වෙන්න සහ ඇතුළේ තියෙන දේක් එළියට යන්නේ නැති වෙන්න හොඳට අපි දානවා මොනවාද ග්‍රීස්. ග්‍රීස් ගන්න. එහෙම නැත්නම් ක්ලේ තට්ටුවක් තියන්නත් පුළුවන්. එහෙනම් ලස්සනට වැඩි තීරුම් ගන්න. මොකද කරන්නේ? බෝතලයක් ගත්තා. මූඩිය සිදුරු කරා. මූඩිය අස්සෙන් පුනීලයක් ওই විදිහට දැස්සුවා. ප්ලාස්ටික් පුනීලයක්. ඊට පස්සේ ග්‍රීස් හෝ ක්ලේ මේ අර පුනීලේ බසපු තැන වටේට හොඳට තවරා ගත්තා. හරි. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. බෝතලයේ තුල ඇති පදාර්ථය කුමක්ද? අපි දන්නවා පදාර්ථ තුනයි තියෙන්නේ. ඝන, ද්‍රව, වායු. දැන් බෝතලයේ ඇස්සේ මෙලෝදයක් නැහැ. මෙලෝදයක් නැහැ කියලා කියන්නත් බෑ. මොකද මේකේ ඇතුලේ තියෙන්නේ වාතය. වාතයනේ තියෙන්නේ පොතේ. වාතය තියෙනවා. වාතය තියෙනවා. හරි. එහෙනම් බෝතලයේ තුල ඇති පදාර්ථය මොකද්ද? වාතය. ඝන පදාර්ථයක් නැහැ. ද්‍රව පදාර්ථයක් නැහැ. හැබැයි වාතය තියෙනවා. වාතය තියෙනවා. හරි. ඊළඟට පුනීලයට ජලය. දැන් මේ පුනීලය මේ ප්ලාස්ටික් පුනීලයට ජලය එකවර වැඩි ප්‍රමාණයක්. එකපාර හෙන්න වතුර ටිකක් දානවා මේක. මේ පුනීලයට හෙන්න වතුර ගොඩක් දානවා. වතුර ගොඩක් දානවා. දැමුව විට බෝතලයේ තුලට ජලය ඇතුළු නොවේ. ආ බෝතලයේ ඇස්සට වතුර යන්නේ නැහැ. මාර වැඩි හරි. දැන් වතුර ගොඩාක් එකපාර ගොඩක් හරි. මේ පුනීලේ කට සම්පූර්ණයෙන් පිරෙන්න ගොඩාක් දානවා. එකපාර. දැම්මම වතුර යන්නේ නැහැ ඇස්සට. මාර වැඩි නේ අකු. මෙච්චර වතුර ගොඩක් දාලා වතුර යන්නේ. අපෙන් අහනවා ඇයි යන්නේ නැත්තේ කියලා. බහිරවයා තද කරන් මූඩිය වහලක් දන්නෙත් නැහැ යටි. මෙතන මේ මෙතන වහලක් දන්නෙත් නැහැ නේ. නෑ. මේක අපි විද්‍යාත්මකව දන්නවා පුතේ. දැන් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? වාතය තියෙන්නේ. වාතය තියෙන්නේ. හරි. දැන් මේ වාතයට ඉඩක් ඕන. මේ වාතයට ඉඩක් ඕන. හරි. දැන් මෙතන මේ ග්‍රීස් හෝ ක්ලේ ටික අයින් කරවුවා නම් ඔතනින් ওই වාතය ටික අයින් කළා ඉවරලා මේ දාන වතු ටික මේක ඇතුලට වැටේ. දැන් මේකේ ඇති තියෙන වාතයට ඉඩක් ඕන නිසා ඇතුළට යන්නේ නැත නේ එහෙනම් වාතය කියන්නේ පදාර්ථයක් එයාට ඉඩක් ඕන එතකොට එයා ඉන්න තැනට වෙන එකෙක්ව දාන්න බෑනේ එයාගේ ඉඩ එයා වෙන් කරගෙන ඉන්නේ හරි එහෙනම් පුතේ වාතය ඉඩක් ගන්නා නිසා ජලය ඇතුළු නොවේ ජලය ඇතුළු නොවේ හරි ඊළඟ එක පුනීලයට දමන ජලය බෝතලයට ඇතුළු කිරීමට උපක්‍රමයක් ක්‍රමයක් යෝජනා කරන්න කියලා තියෙනවා අපිට කියනවා රයිට් ඔන්න ගොඩාක් එකපාර දැම්මා අස්සට ගියේ නැහැ දාන්නම් බැරිද පුළුවන්නේ පුළුවන්නේ ග්‍රීස් හෝ ක්ලේ ඉවත් කිරීම අපි අර වටේට දාපු ග්‍රීස් හරි ක්ලේ හරි ඉවත් කරනවා එතකොට මේකේ ඇස්සේ තියෙන වාතය ඔතන සිඳුරෙන් එළියට යන්න පුළුවන් එතකොට වතුර ටික ඇතුළට එයයි එහෙම නැත්නම් චුට්ට චුට්ට වතුර දානවා අපි ගාට නිකන් පෙරෙන්න වගේ ඕම දිගට දානවා ඒ කියන්නේ මේ සිඳුරේ මේ බටේ පුනීලයේ මේ පුනීලයේ තියෙන බටේ නිකන් බේරිලා යන්න වගේ වතුර දානවා එතකොට අර තියෙන වාතයට ඉඩ ගන්න එළියට එළියට එන්න පුළුවන්නේ හරිනේ පුතේ හරි එහෙනම් මේ උත්තර දෙකෙන් ඕන එකක් අපි බාර ගන්නවා මොකද්ද ග්‍රීස් හෝ ක්ලේ ඉවත් කිරීම හෝ ස්වල්ප වශයෙන් එහෙම නැත්නම් ටිකෙන් ටික ජලය දැමීම ජලය දැමීම පොඩ පොඩ වතුර දානවා එහෙම නැත්නම් ග්‍රීස් හෝ ක්ලේ ඉවත් කරලා දානවා හරි හරි මෙම ක්‍රියාකාරකමේ හඳුනාගත හැකි ලක්ෂණයට අමතරව පදාර්ථයේ සතු අනෙක් ලක්ෂණ ලියන්න දැන් මේ ක්‍රියාකාරකමේ මොකද්ද අපි හඳුනාගත්තේ පදාර්ථයට ඉඩක් ඕන අවකාශය ඉඩක් ගන්න වාතය අවකාශය ඉඩක් ගන්න හරි අවකාශය ඉඩක් ගැනීම කියන ලක්ෂණය දැන් පදාර්ථය අපි
අර්ථ දක්වන්නේ අවකාශ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දෑ. එහෙනම් අනිත් ලක්ෂණය තමයි පදාර්ථයේ සතුව තියෙන පුතේ මොන කන්දේද? ස්කන්ධය. 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 හරි ස්කන්ධය. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. මිරිස් පැලය හා හාවා අයත් පොදු කාණ්ඩේ නම ලියන්න. ඔන්න ඉන්න ලස්සන හුරතල් හාවෙක්. මිරිස් පැලේකුත් තියෙන. මේ හාව නිකන් මිරිස් පැලේ කණ්ඩ වගේ තමයි ඉන්නේ නේ. හාව මිරිස් කනවද නෑ නේද? මම දන්නේ. හරි. හරි. මොකක් හරි කමන්නේ. මිරිස් පැලේ හා හාවා අයත්න පොදු කා. ඒ කියන්නේ මුන් දෙන්නටම නිකන් තනි ලේබල් එකක්. අපිට කියන්න පුළුවන් නේ මුන් දෙන්නම ජීවී ඉන්නේ. ජීවී ඉන්නේ. එහෙනම් අපි කියමු ජීවීන් කියලා. නේ? මුන් දෙන්නට තනි ලේබල් එකක් ගැහුවොත් ජීවී. ජීවී කියන්න පුළුවන්. අරයට තනියෙන් ලේබල් එකක් ගැහුවොත් ශාක. මෙයාට තනියෙන් ලේබල් එකක් ගැහුවොත් සතුන්. නේ? දෙන්නටම ලේබල් එකක් ගැහුවොත් ජීවී. ජීවීන් කියලා අපිට කියන්න පුළුවන්. මිරිස් ශාකයේ හා හාවාගේ පොදු ලක්ෂණයක් ලියන්න. ඔය මොකද්ද මේ කියන්නේ? වහින්වරෝ කියන්නේ මොකද්ද මේ? මේ ජීවීන්ට පොදු ලක්ෂණයක් කියන්නලු. ජීවීන්ට පොදු ලක්ෂණ සෙට් එකක් අපි ඉගෙනගෙන තියෙන්නේ. වර්ධනය, ප්‍රජනනය. වර්ධනය, ප්‍රජනනය, සොසනය, පෝෂණය, චලනය, ප්‍රජනනය. මේ ඔන්න අපි සෙට් එකක් ඉගෙනගෙන තියෙන්නේ පුතේ. ඔන්න ඔවගෙන් එකක් කිව්වනම් හරි. සොසනය, ප්‍රජනනය, පෝෂණය. ඔන්න වගේ එකක් එකයි ඕන මෙතන හරි එකයි ඕන එන පුතේ මේවා ජීවීන්ට ඒ කියන්නේ සොසනේ සිද්ධ කරන්න පුළුවන් ජීවියෙකුට විතරයි ප්‍රජන්නේ ජීවියෙකුට විතරයි වර්ගය අභෝ කරන එකනේ ප්‍රජන්නේ කියන්නේ පෝෂණය කියන එක නේ ජීවියෙකුට විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ චලනය බහිස්රාවය තව ඕන්න හරි ඊළඟ එක ශාකයක් ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලියට කියන නම මේ ශාක අපිට පේනවා දැන් ආහාර හදලා මිරිස් කරල් හදලා තියෙනවා ඔය මිරිස් කරල් උතන්ට හදලා ගෙනාවේ පත්‍රවල මුලින්ම ආහාර හදලා. දැන් අපි ප්‍රශ්න කරන්නේ පත්‍රවල මේ ආහාර හදන එකට කියන නම. මේක ඉතින් දන්නවනේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. මතක් කරගන්න. මේකට කියන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියේ තමයි මේක අපි හඳුන්වන්නේ. හොඳයි. ප්‍රභා සංශ්ලේෂණයට සාධක හතරක් ඕන පුතේ. ඒවත් ඔයගම මතක් කරගමු. ජලය ඕන. කාබන් ඩයොක්සයිඩ් ඕන ආලෝකය ඕන හරිත ප්‍රද ඕන ආයි කියන්න සර් ජලය ඕන කාබන් ඩයොක්සයිඩ් ඕන හරිත ප්‍රද ඕන හරි ආලෝකය ඕන ආලෝකය ඕන පැහැදිලි හරි මිරිස් පැලේ හා හාවාගේ වර්ධනය අතර වෙනස කුමක්ද අපි දන්නවා වර්ධනය කියලා කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙන එක රයිට් මිරිස් පැලයත් ප්‍රමාණයෙන් විශාල වෙන එක හාවත් ප්‍රමාණයෙන් විශාල වෙනවා ප්‍රමාණයෙන් විශාල වෙනවා මොකද්ද මේ දෙන්නා වර්ධනය වෙනවා හරි මේ දෙන්නා දින වෙනස පුතේ ශාකවල වර්ධනය සීමා රහිතයි මේ වචනේ හරි වැදගත් සීමාවක් නැහැ ශාකවල වර්ධනය සීමා රහිත වර්ධනයක් තියෙන ශාකවල හැබැයි සත්තුන්ගේ වර්ධනය සීමා සහිතයි මේ හාවා පැටිය කාලේ ඉඳලා පොඩ පොඩ වර්ධනය වෙලා එක කාලයකට ගියාට පස්සේ එතනින් එහාට මැරෙනකම් ඌ ඒ ගාන හැමම ඉන්නවා සීමා සහිතයි වර්ධනය හැබැයි මේ මිරිස් ගහේ වර්ධනය ඕක මැරෙන මොහොතේ දලු දානවා හරි එහෙනම් අන්න සීමා රහිතයි යාගේ වර්ධනය ඕක තමයි අපි දෙන්නගේ වෙනස ඒ කියන්නේ ශාක හා සත්තුන්ගේ තියෙන වෙනස ඔන්න ඕක පුතේ සීමා රහිත වර්ධනයක් තියෙන ශාකවලට සීමා සහිත වර්ධනයක් තියෙන්නේ සත්තු හරි එහෙනම් පැලෑටියේ වර්ධනයේ සීමාවක් නැත හාවාගේ වර්ධනයේ සීමාවක් ඇත හරි හරි ඔක සීමා රහිතයි සීමා සහිතයි කියන වචන දෙක දාලා ලියන්න පුළුවන් හරි හරි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන්නේ ශාකා සතුන් අතර පෝෂණ සම්බන්ධතාවයේ දැක්වෙන සටහනකි ශාකා සතුන් දැක්වීමට ඉංග්‍රීසි අක්ෂර යොදා ඇත මෙම සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුතේ මේ තියෙන්නේ පරිසරයේ දක්න ලැබෙන පෝෂණ සම්බන්ධතාවයක් ශාකයි සතුනුයි අතර තියෙන මේ පෝෂණය වෙන්නේ ඒ කියන්නේ ශාකයි සතුනුයි පෝෂණය වීම සඳහා තියෙන සම්බන්ධතාවයක් ඒගොල්ලන් අතර තියෙන සම්බන්ධතාවයක් තමයි මේ පෙන්නුම් කරන්නේ ඉතින් A B C D E F කියලා අපිට දීලා තියෙන්නේ අපි බලමුකෝ ප්‍රශ්නෙට ගිහින් නේ ඊයට දැක්වෙන සම්බන්ධතාවය හැඳින්විය හැකි නම කුමක්ද කියලා අපි ප්‍රශ්න කරනවා දැන් අපි දන්නවා මේක මෙහෙම දැක්ක ගමන් මේ තියෙන්නේ ආහාර ජාලයක් මේ තියෙන්නේ ආහාර
ජාලයක්. එන පුතේ මේක ආහාර ජාලයක්. මේ පෝෂණය සඳහා මේ ජීවීන් අතර ඇති කරගන්නා සම්බන්ධය ජාලයක් විදිහට නිරීක්ෂණය වෙනවා. එහෙනම් මේකට කියනවා පුතේ ආහාර ජාලය කියලා. ආහාර ජාලය. හොඳයි. නිෂ්පාදකයා හැඳින්වීමට භාවිත කර ඇති ඉංග්‍රීසි අක්ෂරය. දැන් ආහාර ජාලයක හෝ ආහාර දාමයක නිෂ්පාදකයා වෙන්නේ ශාකයක්. කියන්නේ ආහාර ජාලයක් හරි ආහාර දාමයක් හරි පටන් ගන්නවා නම් ඒක පටන් ගන්න ඕන ශාකයකින් හෝ ශාකමය කොටසකින් ශාකමය කොටස. දැන් එතකොට දැන් පටන් ගන්න තැනකට යන්න වෙන. දැන් මේ ඊ වෙන්න බෑ. මොකද ඊට ඊතල ඇවිල්ලා තියෙනවා. සී වෙන්න බෑ. මොකද සීටත් සී ගැඟටත් ඊතලයක් ඇවිල්ලා තියෙනවා. බී වෙන්න බෑ. ඊතලයක් ඇවිල්ලා තියෙනවා. ඩී වෙන්න බෑ. එයා ගැඟට ඊතලයක් ඇවිල්ලා. එෆ් වෙන්න බෑ. එයා ගැඟට ඊතල තුනක් ඇවිල්ලා. ඒ වෙන්න පුළුවන් මූ ගැඟට ඊතල ඇවිල්ලා නැහැ. එතනින් තමයි යන්නේ. එතනින් තමයි මේ මේ ආහාර ජාලේ පටන් ගන්න පුතේ. එහෙනම් මේ ආහාර දාම මේකේ තියෙන ආහාර දාම පටන් ගන්න. එහෙනම් පුතේ පිළිතුර A පිළිතුර A. ශාක භක්ෂකයන් දැක්වීමට යොදා ඇති අක්ෂර. සාමාන්‍යයෙන් ශාක භක්ෂකයෝ වෙන්නේ ආහාර දාමයක දෙවෙනි පුරුක. දෙවෙනි පුරුක. ඒ කියන්නේ ශාකයක් ශාකමය ද්‍රව්‍ය විතරයි ශාක භක්ෂකයෝ කන්නේ. එහෙනම් දෙවෙනි පුරුකෙ ඉන්නවා. පුරුකක් කියන්නේ මොකක්ද? ආහාර දාමයක තියෙන ශාකහා සතුන්. ශාකහා සතුන්. හොඳයි. දැන් බලන්න පළවෙනි දැන් පළවෙනි පුරුක A නම් යානේ ශාකය මෙයා A නම් දෙවෙනි පුරුක මෙතනට එනවා C. මේ පැත්තෙනුත් ඕනනම් දෙවෙනි පුරුකක් විදියට ඉන්නවා B. හැබැයි E කියන්නේ තුන්වෙනි පුරුක. F කියන්නේ හතරවෙනි පුරුක. මේ පැත්තෙන් D ටාව A කියන්නේ පළවෙනි පුරුක, B කියන්නේ දෙවෙනි පුරුක, D කියන්නේ තුන්වෙනි පුරුක. එහෙනම් මෙතන ඉන්න දෙවෙනි පුරුක අල්ල ගන්න ඕන අපි. ඒ තමයි පුතේ B හා C. B හා C ශාක භක්ෂකයෝ. බොහෝ විට දෙවෙනි පුරුකට ඉන්න පුතේ ශාක භක්ෂකයෝ. මාංශ භක්ෂකයෝ තින් sorry සර්ව භක්ෂකයෝ තින්න පුළුවන්. අපි ගන්නකො අපි නේ අපි සර්ව භක්ෂකයෝනේ. අපි බත් කනවානේ. අපි බත් කාපු ගමන් අපි දෙවෙනි පුරුකට වැටෙනවා. දෙවෙනි පුරුකට වැටේ. හරි. හරි. ඊළඟට මාංශ භක්ෂකින් කොපමණ සංඛ්‍යාවක් සිටියේද? දැන් දෙවෙනි පුරුකේ ඉන්නේ ශාක භක්ෂකයෝ නම් B හා C. ඉතුරු වුන් ඉතින් මාංශ භක්ෂකයෝනේ. තුන් දෙනෙක් ඉන්නවනේ. තුන් දෙනෙක් ඉන්නවනේ මේ. ඇයි මේ? මේ සීව කණ එකෙක් නී කියන්නේ. සීව කණ F උත් තියෙන. F කියන්නේ සීව කණෝ. D කියන්නේ B ව කණ එකේ. හරි. එහෙනම් අපිට තුන් දෙනෙක් ඉන්නේ. තුන් දෙනෙක් ඉන්නවා. මාංශ භක්ෂකයන් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? අපේ දරුවෝ දන්නවයි. මාංශ භක්ෂකෝ කියලා කියන්නේ මස් පමණක් ආහාරයට ගන්න. එහෙම නැත්නම් මාංශමය දේවල් පමණක් ආහාරයට ගන්නා ජීවි. හොඳයි පුතේ. සත්ත්ව ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්නා සතුන් අපි කියනවා මාංශ භක්ෂකයෝ කියලා. මාංශ භක්ෂකයෝ කියලා. හොඳයි ඊළඟ ප්‍රශ්න. සිසු කණ්ඩායමක් ඉහත පෝෂණ සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ ආහාර ජාලය සම්පූර්ණ කිරීම සඳහා පහත ජීවීන් ඉදිරිපත් කරන ලදී. ඒ කියන්නේ ඕකේ අකුරු ටික අයින් කරලා උතන්ට අපි මෙන්න මේ සත්තු ශාකයි දාමු කියලා යෝජනා කරා. මොනවද දාලා තියෙන්නේ ඒගොල්ලෝ? ගොයම් ශාකය, ගොයම් මැස්ස, මීයා, පූස, හරක, උකුස්ස, කටුස්ස. අද මුන් ටික ඔක්කොම දාලා අර අකුරු ටික අයින් කරලා මේ ආහාර ජාලය සම්පූර්ණ කරන්න. මේ බලන්න මං කරා හරියද කියලා. නේ? ඒ කියන්නේ ගොයම් ශාකය. හරිනේ. නියමයි. ගොයම් මැස්සයි මීයයි ශාක භක්ෂකයෝ. ඔය විදිහට ශාක භක්ෂකයෝ විදිහට දැම්ම. මීයා ශාක භක්ෂකයෙක්ද කරවල කනවා නේ මන්ද? හරි. මීයා මොකද බලන්න පරීක්ෂණයක් කරන්න මීයෝගේ. හරි. මෙතන නම් ශාක භක්ෂකයෝ කියලා දාලා තියෙන්නේ. පරීක්ෂණයක් කරන්න පුළුවන් නේ. පොදුවේ ශාක භක්ෂක වෙන්නේ නැති නේ. හරි. හරි මීයා ඔය කරවල කෑලි එහෙම උස්සන් යනවා නේද? ඒක කනවද නැද්ද නම් දන්නේ නැහැ නේද? හරි. කමන්නේ. කොහමරි කමන්නේ. ගොයම් මැස්සයි මීයයි ශාක භක්ෂකය වෙනවා. ඊට පස්සේ ඊටු කටුස්සා මෙතනට කටුස්සව දාන්න වෙනවා. මොකද කටුස්ස කණ එකෙක් ඉන්නත් එපේ. ඒතර ඒ තමයි උකුස්සා. උකුස්සා. ඒලා මීයව කනවා උකුස්සා. පූසව කනවා උකුස්සා. උකුස්ස කණේවුන් දෙන්නේ දාන්න එපේ. නෑ උකුස්ස කණේවුන් තුන් දෙනෙක් ඉන්නවා. කටුස්සයි පූසයි මීය. හරි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතේ මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. ගොඩ නැගෙන්නේ. හරි. හරි. රයිට්. හරි. බලමු. තාපය මගින් සිදුවන බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා සැකසූ ඇටවුමක් පහත රූපේ දැක්කේ. පුතේ මේ තාපය මගින් සිදුවෙන දෙයක් බලන්න මෙන්න මේ වගේ ඇටවුමක් හදලා.
loha muduwa adharakayen paadayata ita aasanna pihinnase thaba yata puthe minna adharakayak thiyena hari adharakayak thiyena puthe me sihin thamba kambiyak thiyenawa loha muduwak thiyena meka dan bima gævenna onna menna thiyenne hari me gævila na gævila na gævenna onna menna thiyena hari පැත්තකින් ඉටිපන්දමකින් ඉටිපන්දම් දැල්ලක් ආධාරයෙන් මේ තඹ කම්බිය රත් කරන බවකුත් අපිට පේනවා. තඹ කම්බිය රත් කරන බවක් අපිට පේනවා. එතෙ මේ සිසු කණ්ඩායම මොකද මේ බලන්න යන්නේ? තාපයෙන් මොකක් හරි කරන්න පුළුවන් දෙයක්. බලන්න තමයි මේ යන්නේ. හරි. එහෙනම් බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා. ඇටොමේ තඹ කම්බිය ඉටිපන්දම් දැල්ලෙන් රත් කළ විට. ආ දැන් මේ තඹ කම්බිය ඉටිපන්දම් දැල්ලෙන් රත් කරනවා. හොඳයි. ලෝහ මුදුවේ පිහිටීම සම්බන්ධව ලැබෙන නිරීක්ෂණය Demi loh muduwata mokadda wenne eka pupurunada dong ganawada mokadda wenne puthe loh muduwa mehema pahalata ewidla ara adharaka paade ehema naththam me adharake gæwenu adharake gæwenu adharake gæwenu oka thamai wenne oka thamai wenne loh muduwa adharake paade gæwe ehema naththam adharake gæwenawa oka thamai nirikshane apita peenna tiyana de mona karunu kudada මේ ඉටිපන්දම් දැල්ලෙන් රත් කරනකොට මොකද්ද තඹ කම්බිය තඹ කම්බිය හොඳයි එම නිරීක්ෂණයට හේතුව පුතේ අපි දන්නවා ඕනම දෙයක් රත් වෙනකොට ඕනම දෙයකට තාපය ලබා දෙනකොට ඒක ප්‍රමාණයෙන් විශාල වෙනවා ඒක ප්‍රමාණයෙන් විශාල වෙනවා ඒක ඝන පදාර්ථයක් ද්‍රව පදාර්ථයක් වායු පදාර්ථයක් ඕන එකක් මොකක් හරි එකක් රත් කරනකොට ඒක ප්‍රමාණයෙන් වැඩි වෙනවා දිග වැඩි වෙනවා දිග වැඩි වෙනවා ඔය ගතිය ඔය දිග වැඩි වෙන ගතිය ලෝහවල වැඩි ලෝහවල වැඩි එහෙනම් දැන් මෙතන සිහින් තම කම්බියක් තමයි රත් කරන්නේ ඒත් ඔකේ දිග වැඩි කරනවා උඩින් දිග වැඩි කරගන්න බෑ මේ පැත්ත බෑ මෙතන සෙට් කරලානේ තියෙන්නේ වැඩි කරගන්න බෑ පහලින් පුළුවන් නේ පහල ඉඩ තියෙනවා එහෙනම් අන්න පහලට පහත් වෙනවා ආධාරකය ගෑවෙනවා එහෙනම් නිරීක්ෂණයට හේතුව පුතේ තඹ කම්බිය ප්‍රසාරණය වීම සර් කිව්වේ නෑනේ ප්‍රසාරණය කියන්නේ මොකද්ද කියලා ප්‍රසාරණය කියලා කියන්නේ පුතේ යම් වස්තුවක් රත් කරනකොට ස්කන්ධයේ වෙනසක් සිදු නොකරගෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නෑ ස්කන්ධයේ වෙනසක් සිදු නොකරගෙන ප්‍රමාණයෙන් විශාල වීම සරලව යම් වස්තුවක් රත් කරනකොට ප්‍රමාණයෙන් විශාල වෙන එක ප්‍රසාරණය ප්‍රසාරණය දැන් මේ කම්බියට මොකද වෙලා තියෙන්නේ ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා හරිනේ පුතේ ඊළඟ ප්‍රශ්නේ ඉටිපන්දම් දැල්ල ඉවත් කරනවා ඉටිපන්දම් දැල්ල අයින් කරනවා මිනිත්තු කීපයකට පසු ඇටෝමේ දැකිය හැකි වෙනස දැන් ඉටිපන්දම් දැල්ල රත් කරා ආධාරකයේ ගෑවුණා දැන් ඉටිපන්දම් දැල්ල අයින් කරනවා විනාඩි 5 6කට 5ක් 6ක් ගියාට පස්සේ ආය මෙතනට ගිහිල්ලා බලනවා බලනකොට ලෝහ මුදුව ටිකක් උඩට ගිහිල්ලා ඌ ලෝහ මුදුව අර තිබ්බ තැනටම ගිහිල්ලා තිබ්බ තැනටම ගිහිල්ලා ලෝහ මුදුව ඒක තමයි වෙනස මේ බලන්න ලෝහ මුදුව පෙර තිබූ තත්වයටමපත් වෙනවා. මුදුව පෙර තිබ්බ තත්වයටමපත් වෙනවා පුතේ. දැන් මෙතන මොකද්ද මේ කරේ? තාපය ඉවත් කරා. ඉස්සලා තාපය දුන්නා. එතකොට ප්‍රසාරණය වුණා. දැන් මොකද කරේ? තාපය ඉවත් කරා. තාපය ඉවත් කරා. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් සිසිල් කරා වගේ අදහසක්. හරි? හරි. දැන් ඊළඟ එම වෙනසට හේතුව. පුතේ යම් වස්තුවකින් තාපය අයින් කරනවා නම් හරි? එයා ඇකිලෙනවා. ඇකිලෙනවා කියන එක කැතයි සර්. ඒකට දාන්න ලස්සන නමක්. හරි. ඔයා යෝජනා කරනවා සංකෝචනය කියලා. සංකෝචනය කියලා. පුතේ එහෙනම් යම් වස්තුවකින් තාපය ඉවත් වෙනකොට ඒක සංකෝචනය වෙනවා. ඒක අවකාශය ගන්න අයිඩ ප්‍රමාණය අඩු කර ගන්නවා. හරි. ඒකට කියන්නේ පුතේ සංකෝචනය කියලා. එහෙනම් දැන් මෙතන අර පෙර පැවති තත්වයටම ලෝහ මුදුවපත් උනේ. එහෙම නැත්නම් දිග අඩු කරගත්තේ තඹ කම්බිය සංකෝචනය වීම නිසා සංකෝචනය වීම නිසා එහෙනම් පිළිතුර පුතේ තඹ කම්බියේ සංකෝචනය සංකෝචනය හොඳයි ඊළඟට වෙන ආයත අලුත් පරීක්ෂණයක් ඒකේ B කොටසේ මොනවද තියෙන්නේ වීදුරුවක් තියෙනවා මොකද කියන්නේ ශිෂ්‍යෙක් ජලයේ පිරි වීදුරුවකට අයිස් කැබැල්ලක් දමා මිනිත්තු කිහිපයක් තබන්නලාදී ජලයේ පිරිච්ච වීදුරුවක් තියෙනවා මේ වීදුරුවට අයිස් කැට කීපයක් දානවා. එක අයිස් කැටයයි දාන්නේ. හරි. එක අයිස් කැටයක් දානවා. හරි. මොකද කියන්නේ? භාජනයේ පිටත පුෂ්ඨයේ ලැබෙන නිරීක්ෂණය. වීදුරුවක් ගත්තා. වීදුරුවකට වතුර ටිකක් දැම්මා. අයිස් කැටයක් දැම්මා. තියලා මේ සුඩින් තියලා තියෙනවා. ටික වෙලාවක් යනකොට මේ වීදුරුවේ පිටත පුෂ්ඨයේ ද්‍රව බිඳු රැඳිලා තියෙනවා. මේ
මේකේ ද්‍රව බිඳු බේරෙනවා මේකේ ද්‍රව බිඳු බේරෙනවා නේ එහෙනම් ද්‍රව බිඳු දක්නට ලැබීම තමයි තියෙන්නේ ජල බිඳු දක්නට ලැබීම කියලා විභාගෙට ලියන්න එපා හරි ඇයි පුතේ අපි දන්නේ නැහැනේ මේ මොනවාද කියලා ඒ කියන්නේ අවර්ණ වතුර වගේ තියෙන තව ඕන තරම් જાති තියෙනවනේ සැනිටයිසාවක් දන්නේ නැහැනේ එළියට අපි දන්නේ නැහැ හරි එහෙනම් පුතේ ද්‍රව බිඳු දක්නට ලැබීම කියලා විභාගෙට ලියන්න ද්‍රව බිඳු දක්නට ලැබීම හොඳයි අයිස් කැටය ක්‍රමයෙන් ජලයේ බවට පත් වේ. ඔව් මේ අයිස් කැටය ටිකෙන් ටික දිය වෙනවා. එහිදී සිදුවන අවස්ථා විපර්යාසය කුමක්ද? පුතේ අවස්ථා විපර්යාසයක් කියන්නේ මොකද්ද? පදාර්ථය එක් භෞතික අවස්ථාවක ඉඳලා තව භෞතික අවස්ථාවකට පත් වෙනවා. සර් එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම කියන්න. පදාර්ථය නේ මොකක් හරි දෙයක් ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙනවා. එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ ඉඳලා වායු අවස්ථාවට පත් වෙනවා. එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ ඉඳලා ඝන අවස්ථාවටපත් වෙනවා හරි ඔන්න අවස්ථාව වෙනස් කරගන්න ඉන්න විදිය වෙනස් කරගන්න පුතේ අපි කියනවා අවස්ථා විපර්යාසයක් කියලා දැන් අයිස් කැබැල්ල දිය වෙනවා අයිස් කැටය විදියට තියෙනකොට ඝන දිය වෙලා යනකොට ද්‍රව අවස්ථා විපර්යාසයක් දක්වන්නේ ඊතලයකින් එහෙනම් ඝනයක් තිබ්බ දැන් ද්‍රවයක් වුණා මෙහෙම ලිව්වම ලස්සනයි ඝන ද්‍රව වී ද්‍රව වීම මෙන්න මේ අවස්ථාවේ සිද්ධ වෙච්ච අවස්ථා විපර්යාසය හොඳයි අයිස් කැටේ ජලයේ බවට පත්වීමට හේතුව සඳහන් කරන්න ඇයි අහනවා අයිස් කැටේ ජලය උණු වතුර උනේ ඇයි ද්‍රව උනේ ඇයි පුතේ මේ ද්‍රව ජල මෙතන උෂ්ණත්වයේ වැඩි කාගේද මෙතන උෂ්ණත්වයේ වැඩි කෙනා තමයි ජලය උෂ්ණත්වයේ අඩු කෙනා තමයි අයිස් හරි එතකොට පුතේ උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වයේ අඩු තැනට තාපය ගමන් කරනවා මොකක්ද යන්නේ තාපය දැන් මෙතන උෂ්ණත්වය වැඩි ඉනේ එහෙනම් මෙතනින් තාපය යනවා මේකට අයිස් කැබැල්ලට යනවා ඒතර දැන් යාට තාපය හම්බ වෙනවා යාට තාපය හම්බ වෙනකොට පුතේ යාදී වෙනවා යාදී වෙනවා හරි දැන් මේ සරල උදාහරණ ගන්න ඔයා හිතන ඔයාගේ අතේ අයිස් කැටයක් තියෙනවා කියලා ඔයාට මාර රස්නයක් දැනෙනවද නෑ ඔයාට සීතල අම්මෝ සීතල කියලා අපි කියන්නේ එතෙන්දී මොකද්ද පුතේ වෙන්නේ එතෙන්දී වෙන්නේ කවුද මෙතනින් මේ උෂ්ණත්වය වැඩි කෙනා ඔයාගේ අත කවුද උෂ්ණත්වය අඩු කෙනා අයිස් කැටේ. එතකොට උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තාපය යනවා. දැන් ඔයාගේ අතේ ඉඳලා තාපය යනවා කාටද? අයිස් කැටේට යනවා. අයිස් කැටේට ගිහිල්ලා අයිස් කැටේ දිය කරනවා. ඉතින් ඔයාගේ අතෙන් තාපය ගියපු නිසා ඔයාගේ අතට සීතලක් දැනෙනවා. සීතලක් දැනෙනවා. ඔන්න ඔය සීන් එක තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙනම් ජලයෙන් තාපය ලබාගෙන දිය වෙනවා. ජලයෙන් තාපය ලබාගෙන දිය වෙනවා. ඔක තමයි වෙන සිද්ධිය. හොඳයි. ඊළඟ පුතේ පස්වෙනි ප්‍රශ්නය වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාලගුණික විපර්යාස වැඩිපුර සිදුවේ කාලගුණික විපර්යාස වැඩිපුර සිද්ධ වෙනවලු දිස්ත්‍රික් කීපයක දැඩි නියඟයක් බලපා ඇති අතර සමහර ප්‍රදේශවලට තදින් වැසි පතිත වේ මේ නිසා කාලගුණික තොරතුරු මිනිසාට ලබා දීම වැදගත් වේ හරි දැන් ඔන්න දිස්ත්‍රික් කීපයක නියඟයක් ඇවිල්ලාලු හරි නියඟයක් ඇවිල්ලාලු සමහර ප්‍රදේශවලට අම්බානික වහිනවලු මේ නිසා කාලගුණික තොරතුරු මිනිසාට ලබා දීම වැදගත් වේ අපිට වැදගත් නේ කාලගුණික තොරතුරු දෙන එක අපේ පැත්තේට වහින්නේ නැද්ද කොයි පැත්තේටද වහින්නේ අද මං ගමනක් යන්න ඉන්න කුඩේ අරන් යන්න ඕනද නැද්ද මේ ඒවට කාලගුණික තොරතුරු වැදගත් හොඳයි දැන් අපිට අහන පළවෙනි ප්‍රශ්නේ වර්ෂාපතනයේ සුළඟේ වේගය මැනීමට භාවිතා කරන උපකරණය නම් කරන්න වර්ෂාපතනය සුළඟේ වේගය වර්ෂාපතනයේ මනින්න ගන්න අපි උෂ්ණත්වමානය නෙවෙයි වර්ෂාමානය වර්ෂාමානය සුළඟේ වේගය මනින්න අපි ගන්නෙ සුළං දිසා දර්ශකය නෙවෙයි අනිලමානය. මම ලස්සනට කියන්නම් හරි. හරි. එහෙනම් පුතේ සුළඟේ වේගය අනිලමානයෙන් මනිමු. වර්ෂාපතනය වර්ෂාමානයෙන් මනිමු. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. සුළඟේ දිශාව මැනීමට ඔබ පන්තියේ සැකසූ ඇටවුමක නම් කළ රූප සටහනක් අඳින්න. සුළඟේ දිශාව මනින්නේ සුළං දිසා දර්ශකය. ඕකට අර කාඩ්බෝඩ් පටියක් තද කාඩ්බෝඩ් පටියක් අරගෙන ඊතලයක් වගේ අරගෙන මේ ඕක ඇල්පෙනිත් එක ගහලා අපිට මෙන්න මේ වගේ දලසටහනක් අඳින්න පුළුවන්. හරි? හරි දලසටහනක් අඳින්න පුළුවන්. නේ? ඔය වගේ පැන්සලක් අරගෙන නේ? පැන්සලේ මකනේ උඩට ඇල්පෙනිත්ක් මේ විදිහට ගහලා අපිට ස්ට්‍රෝක් බටේ බීම් බටයක් ගන්නත් පුළුවන් වැඩි. හරි? බීම් බටයක් අරගෙන හරි බීම් බටේ ඉස්සරහින් අලවන ත්‍රිකෝණයක් වගේ කෑල්ලක් මේ පැත්තෙන් නිකන් අර ඊතලයේ මේ විදිහට කෑල්ලක් මෙහෙම කරගන්නවා. ඊට පස්සේ මේක ඇල්පෙනිත්ක් ආධාරයේ මොකද්ද අපේ මේ පැන්සලක උඩ මකනෙට ගහනවා. හරි. එහෙනම් අපිට උනන් හදා ගන්න පුළුවන් නේ. මේ වගේ අයිටම් එකක්. හරි. එහෙනම් මෙන්න මේ වගේ රූපයක් තියෙනවා නම් හරි. ඊළඟ මොකද කියන්නේ?
එම ඇටෝම ක්‍රියාත්මක වීමේදී සුළඟේ දිශාවට යොමු වන කොටස ඔබ විසින් අඳින ලද ඒ ලෙස නම් කරන්න සුළඟේ දිශාව එහෙනම් ඒක තමයි මීතලෙ තුඩින් පෙන්වන්නේ එහෙනම් ඒ අකුරු දාමු ඒකේ ඇස්සේ ඒකේ ඇස්සේ ඒ අකුරු තිබ්බනම් හරි ඒ අකුරු තිබ්බනම් හරි නේ හරි ඊළඟ ප්‍රශ්න ආර්ධතාවයේ යනු කුමක්ද මම මේක මීට පෙරත් පැහැදිලි කරා නැවත ආයේ කියන්න පුතේ මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය තමයි ආර්ධතාවය කියලා කියන්නේ දැන් ඔයාට ගොඩක් සීතලයි නං වායුගෝලයේ ජල වාෂ්ප වැඩි ඒ කියන්නේ ආර්ධතාවය වැඩි දවල් 12ට විතර අවු අම්බානක පායලා හැනට අවුව හරි අවු ගොඩාක් තියෙනවා හරි වැස්ස කාලයක් මතකවත් නැහැ ඒතර වායුගෝලයේ ජල වාෂ්ප අඩුයි අඩුයි ඒතර ආර්ධතාවය අඩුයි ආර්ථතාවය අඩුයි ජල වාෂ්ප වැඩි නම් ආර්ථතාවය වැඩි ජල වාෂ්ප අඩුයි නම් ආර්ථතාවය ජල වාෂ්ප වැඩි නම් වැඩි ජල වාෂ්ප අඩුයි නම් අඩුයි හරි තේරුම් ගන්න හරි වර්ෂාපතනයේ අඩු වීම නිසා ඇතිවන ආපදා තත්ත්වය නම් කර එෙහිදී සිදුවන හානිය නම් කරන්න වර්ෂාපතනයේ අඩුයි වහින්නේ නැහැ එතකොට එන ආපදාව තමයි ගම් වතුර නෙවෙයිනේ වර්ෂාපතනයේ අඩුයිනේ ගම් වතුර කියලා හරියන්නේ නැහැනේ එන වතුර නැහැ එහෙනම් නියඟය නියඟය හරි ඊළඟට පුතේ හානිය හානි නම් ඉතින් ගොඩක් ලියන්න පුළුවන් නේ නේ හානි නම් ගොඩක් ලියන්න පුළුවන් නේ සතා සිව්පාව මැරලා යන්න පුළුවන් නේ වගා බිම් වලට වතුර නැති වෙලා යන්න පුළුවන් නේ ඔය වගේ මොකක් හරි ගැළපෙන එකක් නියඟය ආශ්‍රිතව තියෙන එකක් ලිව්වනම් හරි නේ ලිව්වනම් හරි එහෙනම් පුතේ නියඟය කියලා තමයි උන්ට පිළිතුරු වෙන්නේ නියඟය නිසා ඇතිවෙන ආපදාවක් නේ ආපදාවක ලිව්වනම් හරි ඊළඟ ප්‍රශ්නය වර්ෂාපතනයේ වැඩිවීම නිසා ආ දැන් අම්බානක වහිනවා ඇතිවන ආපදාව තමයි මොන වතුරද ගම් වතුර ගම් වතුර නේ ඉතින් ගම් වතුර නිසා මොකද්ද වෙන්නේ පහත් බිම් ජලයෙන් යට වෙලා යන්න පුළුවන් පහත් බිම් ජලයෙන් යට වෙලා යන්න පුළුවන් වගා බිම් ජලයෙන් පිරලා යන්න පුළුවන් වගාවන්ට හානි සිද්ධ වෙන්න පුළුවන් නේ දේපළ වලට හානි සිද්ධ වෙන්න පුළුවන් ඉතින් ඔන්න ඔයගේ පිළිතුරක් අපි බාරගම් හරි පුතේ හරි එහෙනම් ඔන්න අපි පේපර් එක ලස්සනට අවසන් කරනවා හයි ශ්‍රේණියේ 3 වෙනි වාරය ඔන්න ඔය විදිහට තමයි අපි අවසන් කරන්නේ